දයි හැමෝටම බලාපරොත්තු ඉටුවෙන සුභ ආරංචි නිරන්තරයෙන් අහන්න ලැබෙන දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටවෙන ඔබට අදියෝග ජයගන්න හැකියාව ලැබෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනපතිය ගොලො හැමෝටම. ඉතින් අද දවස්සේ දෙමාපියොත් එවගේම දරුවොත් වැඩිදනෙකුගේ ඉල්ලීම මත මං කල්පනා කරා පුතාලට අපි ශිශ්ෂත්ව විභාගෙදී විභාගෙට එන ආකාරය ප්‍රශ්න පත්‍ර දෙකට ලියනව දවසගානය උත්තර. තාකච්චත් කරනවා හැබැයි අපි පුතේ ආපවු් හැරිලපොඩ්ඩක් බලනවා නම් අපි ලියපු උත්තරදිහ है අපි කරපු ප්‍රශ්න දිහැයි. එතකොට අපිට අදහසක් ගත්තහැකි ඉදිරි දවශ්ටික අපි මකද කරන්නේ කොහොමද ඉස්සරහට යන්න කියලා. ඒ නිසා අද දවසමං වෙන්කරේ පුතාලට ශිෂ්්‍යත්ව විභාගෙත සාර්ථකෝ මුහුණ දෙන්න කොහොමද කියන කාරණාව එකෙන් එක උදාහරණ අරගෙන කතා කරන්න න්නේ නිසා පුතේ ඉත්තාමත් වැදගත්වේවි බට පමණක් නෙ මේ ඔබේ ධමාපියන්ට පවා වැඇද ගත්තේවි මේ කියන මචනයක් පාසා. එනිසා බොහොම ආදරන් ආරාධනා කරනවා සැලකිල්ලිෙන් අවධානෙන් එකතු වෙන්න. මොකද පුතේ අපේ මතයක් අදහත් වයනම් මේ ප්‍රශ්න පත්තර කරපු තරමට වැඩිය හරයනවා කියලා. එහෙම කියලා හිතාගෙන එකක් ඉවරදි තවකට්ටලයා. ඒක ඉවරදි තවකට්ටලයා. ඒළඟට කොහේෙන් හරි යාගරනව අමාරුුවම ප්‍රශ්ට පත්තර කට්ටලයා ඒක ලියන්ට බලනවා පුතේ අවසානයේදි ශිෂෂත්තය භාග දවසේ. ඕගලන්ට පේපර එක අතට ලැබෙනකොට තේරෙයි අනේ අපි මේ බොරුවට කොච්චර මහන්සි වුනාද විභාග පේපරක බලනකොට ලේසින කියලා. ඒනිසා තැබැවටම විභාග පේපරක මුණ වගේ වෙයිද හොමද පියකට සාර්ථකොමහුණ දෙන්න කියන කාරණාව තමයිපතේ ඔබව මේ පෝරාකීපෙදි දැනුවත් කරන්න බලාපොරතුයන්නේ. ශිෂ්ෂත භාගෙ කවදද දැන් ඕකපුතේ පහුගේ දවස්සල අපට තිබුණු ලොකුම ප්‍රශ්නයක් දැ සාමාන්‍යය අවරුද්ධක ශිෂ්ෂව භාග තියෙන්නේ අගෝස්තුමාසි නමුත් මෙතන සවවිශේෂි තත්ත්වයක් තියෙන්නේ අපට ඉස්කෝලයන්ඩ අවස්ථාව ලැබුණේ නැහැ ඒ නිසා විභාග පොඩ්ඩ පොඩ්ඩ එහාට එහාට ගිහිල්ලා දැන් නතර වෙලා තියෙනවා ජනවාරි විසි දෙක කියන තැමන. ඉතිං මං විශ්වාස කරනු අපුතේ බොහෝදුරට ඔය කියන දිනේ විභාගේ පැවැත්වයි කියලා. ඔය කියනදිනේ විභාගේ පැවැත්වේ කියලා. දැන් ඔන්න අපිට දිනයක් තියෙනවා දිනයක් තියෙනවා ශිච්ෂත්යට ඒනම් අද දෙදස් විසි දෙකේ ජනවාරි එක තව දින කීයද වී භාගිට පුළුවන් ගනන් කළ කියන්නමට අද පළවිනිද සි දෙකයි නෑ විසි දෙකයි කියලා යිතුව තරයන්නේ තව දින විසේකයි හරියටම බැලුවත් පුතේ සති ගනන් කළ බලන්න. විසි එක බෙදීම හත සති තුනයි. එතකොට ශිෂ්ෂත භාගට හරියටම දින විසි එකක් තියෙන්නේ. දැන් අද දවස පුතේ උබට මේ කතා කරන්නේ. මේ දවස්වලේ නම් අපි මොනවාද කරන්නේ. අප කරන්න ඕන දේමොනවද ඔබට මං එක දෙයක් කියන්න. පහුගේ අවුරුද්දෙ. ඒක පුතේ මම සුභ සිද්ධයක් හැටියට නෙමේ සලකන්නේ බොහොම කණගාටුවෙන කාරණාවක්. පහුගගේ අවරුද්ධ පුතේ මට මුණ ගැවුණ දරුවෙක් නම සහ පාසල මුකුත් කියන්නේ නැහැ. ඉතාමත් දක්ෂ දැරියක් දුවෙක්. ඉතාමත් දක්ෂයි. ඉතාමත් දක්ෂයි. ඉතින් මාත්‍ය එක්ක කතා කරනොකොටේ දුව කියෙනවස මගේ ඉලක්කයක් තියෙනවා ප්‍රශ්නපත්තර විශවාල ප්‍රමාණයක් කරාඩ. එහෙම කියල පුතේ වෙළඳ පොලේ තියෙන නානාප්‍රකාර විවිධාකාර නම්වොලින් හඳුන්නන ප්‍රශ්නපත්තර කට්ටල, එ පිට එක සමහරවයි එකවර කට්ටල දෙක තුන බැගින් මේ දරුවවා උත්තර ලියනවා කියලා හිතන්නකු. පුතේ මටත් අවස්ථාව ලැබුණේ දුවට දවස් සහක් හයක් විතර වගේ ගොනෑග දෙට ගිහිල්ල උගන්න. මොකද ගියවුරද්ධප දන්නවා කොවිට් නිසා මේ සියලු කතන්දර අඩුවෙන්ගිය කාලවකවානුවේ අපිත් තර ගෙවල් ඔොල ගිහිල කරන පන්තිකරා සුලුවසයෙන්. ඉතින් පුතේ ඒ ගහාාම මන්දැක්ක දේ තමයි ඒ දුවගේ ලොකු අධිස්ථානෙකුත්ති වුණ ඇත්තෙම කැපවුණ ප්‍රශ්න පත්තර තමා වැඩි වැඩියෙන් ලිවවුත්තර වයාගෙන. නමුත්පුතේ ප්‍රතිඵල නිකුත්ත එච්ච දවසේ රෑ මට ලංකාේ හතරදික් බාගෙන්ම ශිෂත ප්‍රතිඵල වාර්තා වෙනවා. මොකද නැනමිහිරත් එක්ක හිටපු නිසාපුොතේ නැනමිහිර ළමයිනුත් කතා බහකරනවා සි අනු අයිසර් කියලා තියෙනවා එකසි අනුත්තු නැයි මට කියලා තියෙනවා එකසි අනු නව අයිසර් මට කියලා තියෙනවා දෙසී යැයි කියලත් කිව්ව සමහරු. ඔය විදිහට පුතේ ගිය අවුරුද්ධ ලකුණු. අර දුවගෙන් පුතේ කෝල්ල එකක් කාේ නෑ. මං කල්පනා කර මොකද කියලා. ප්‍රතිඵල ඇවිල්ල සති දෙකක් විතර ගිහාම මට කපා කරන්න ය දුවගේ අම්ම අනේස, තාකරේ නෑසට තවටික දවසක් හිත හදාගන්නකං අපි හිටියේ දුවගේ ලකුණු එකසිය පනස් නවයයි කියලා පුතල හිතන්නකෝ එකසිය හැට නවෙන් බැලුවේ සමත් මට්ටමටවත් ආවිනේ පුතේ මම ඔබට බොහොම පැහැදිලිව බොහොම ආදරෙන් දෙන උප දෙෙසක් කරන්නං වාලේ හපරාතේ තියෙන ප්‍රශ්නපත්තර ලියන එක නෙමේ පුතේ එකමදී. මල තාතල ශේෂය මගක තියායගන්න තියෙන තරමක් ොහෙද පේපරටලයන්නේෙකුත් එන්නේ කෝකද තියෙන්නේෙක් ඒ එක ගෙනල ලියනය එක කනන් නෙමේ මහ ශවාස කරන්නේ හැම විටම අම්ම තාත්තේ දරවා ලියපු එක ප්‍රශ්න පත්තරයක් දවසට හැබැයිපුතේ එකක්වත් ලියන්ඩ දැම්ම වෙනකොට ලියන ප්‍රශ්න පත්තරයේ විශේෂයෙන් අරගෙන බලන්න හරි වැරදි මොනවද වැරදුනේ කියලා බලන්න. ඒ වැරදිච්ච දේට පිළි අමියෝදන්න. ඒක තමයි වෙඩ මෝනදේ අපි වැරද්ද නැතුව පේපරය එකක් ගත් හරිවැද දෙම ලකුණු දමමා සූපහයි ඒක පැත්තගින් ති පතව එකක් ගත්ත හරිවැදි දැම ලකුණු අනුතුනයි පැත්තකකිති තව එකක් ගතා ලුණ ගාණනං අපිට දැනග්ඩ ෝනනි ඒ අපි මුලාව පයන්නේ එනිසා අම්මිතාත්තේ දරුවගේ හැම විටම. වැරදිෙන දේවල් ගොලට ඔබේ අවධනයහොකන්න දැන් ඇත්තම කතන්දරේ මට මේ දරුව ගාව ඇවිල්ල එක එක් ක නගේ බලන්නේ කොමද මම. හොදේ මම දෙන්ඩ තියෙන හැම උප දෙෙසක්ම ඔබට ඉදිරිපත් කරනවා. ක්‍රියාත්මක වඩවන ඔබ මමේ කිව්වේකයි ප්‍රශ්න පත්තරවල වෙච්ච රදි ඔබට වෙච්ච වැරදි හඳුනගන්න. ඒකෙදී අමේතාත මෙහෙමයි. දවෙපුතේ ආගන්න ප එක කොටසක් ඉතරක් කරගෙනත් එප මගේ ප්‍රශ්න පත්තර දෙකත්තුනක් ගන්න. ඔබ පාසලය කරන්න ප්‍රශ්න පත්තර දෙකතුනකුත් ගණ්ඩ උත්තර ලියපුවා. ඔබ ගෙදර දිකරනවා නම් එව්වයිනුත් දෙකතුනක් ගන්්ඩ ඇතැම් විට ඔබ වෙනත් පන්තියකට සභාග වෙනවානම් එව්වයිනුත් දෙකතුනක් ගන්න. ඔටික මිස් කරලා බලන්න පුතේ මනුවවාද අපිට වැඩිපුර වැරදිලා තියෙන්නේ අන්නේ අඳුනගත්තු වැරදිී අනි වායම පුතේ නිවැරදිගනන්න අපිහිතම ඔයාගේ වැඩිපුර වැර දෙන්නේ සම්මත වෙලාව ලියන එක කියලා එහෙනම් පුතාල සම්මත වෙලාව ගැන හොඳාව බෝධයක් තියාගන්න. අපිහිතම පුතාලගේ වැඩිපුර වැර දෙන්නේ හැමදාම විරාම ලකුණ නුටික කියලා එහෙනම් ඔබ හොය හොයා විරාමලකුණු අභ්‍යාස කරන්න ඕනේ. එනිසා වැරදි නිවැදි කරගන්න. අනිත් එක තමයි ඉගෙනගත්තු විෂය කරුණු ඉගෙනගත්තු විෂය කරුණු. සිහිපත් කරගන්න හැමවිටම. ඒකට පුළුවන් පුතාලටට. අම්ම හෝ තාත්තාතට අයියහෝ අක්කාතට ඔබේ පරිසරේ පොතදීල ප්‍රශ්නා හන්ඩ කිය තාලගේ ඉදී වචන ියාගත්තු පොත් දී තිෙනවාන එක දීලා ඒකෙන් ඉන්දිසි වචන හන්න කියන්න. දෙමල ලියාගත්තු පොත තියෙනවා එයාට ඒකදීලා අහන්ඩ කියන්න නැවත කරුණු මතක් කරගන්න. දැන් ප්‍රශ්න පත්තරවල අපිට වෙච්ච වැරදි අපි හඳුන ගැනීම බලමු. ඔය දැන්න එකතු වෙන් අපේ දූලපුතාල ගොඩක්න්නවා මං කියන්න කැමතියි නැවතවතාවක් අදදවස්සේ අපි සාම්ප්‍රදායිකව ප්‍රශ්නපත්තර දෙකක් සාකච්ඡා කිරීම පොඩ්ඩකට නවත්තල. අපි ආපු ගමනයි මේ ඉදිරි සති තුනයි උතාල හරියටම සති තුනයි. අපි මොකද කළ යුත්තේ කියන කාරණාවටයි මේ යන්නේ. හරි? ඉතින් ප්‍රශ්නපත්තරහොල මම දකින අපතේ වැරදි අඩුපාඩු මෙන්න මේ විදිහද බලන්න පුතත් මේ ගොඩේ ඉන්නවාද කියලා අමල තාත්තල අහගෙන ඉන්නවා නම් බලන්න ඔබේ දරුවා මේ කියන ගොඩේ ඉන්නවාද කියලා සමාලාට හැමදාමින්දී සමාලාට කවදත් ඉද සමාලාට ඉඳලයිටල ඉන්නවා ඇැති එකත් තමයි ප්‍රශ්න ඊට සම්බන්ධ උප්පදෙස් හරි හැටි කියවා තේරුන් නොගැරීම තමා ප්‍රධාන්නම ප්‍රමුඛතම අඩුපාඩුව මම දකින. අපේ දරුවෝ ප්‍රශ්න එක්කො හිට සම්බන්ධ උපදෙස් හරි හැටි කියෝල තේරුම් ගන්න නැතිතම. ඉතින්පුතේ මේකට ඔබට දෙන්න තියෙන උත්තරේ මොකද දැන් ඔබහයි මගේ මොකදස මේකට කරන්නේ පුතේ මේකට උත්තරේ කවුරු ගාවත්ම තියෙන්නේ ඔබ ගාවමයි තියෙන්නේ. දැන් ඔයා හිතන්නකො අපි දැන් අවුරුදු කීයක් මහන්සේන අදපුතේ ඉතින් මේක ප්‍රතිඵලය ග්ඩ ළඟ ඉන්නකොට ළඟලඟ එනකොට අපි දැනගන්න ඕන ත්‍රශ්න උපදෙස් හොඳට කියවද එනිසා කියවීම ඉතා වැඩගන්න. අනිත් එක මේ වැරද්ද බලන්න පුතාල ලියන උත්තරවල ඒකකනේ දැන් පුතාලට උත්තර ියන්න තියෙන රුපියල් පනස් එකයි කිය රුයන්න නෑ රුපියල් කියව නෑ පනස්ස එක විතරයි දා. තලග උත්රයටට නති ග්‍රෑම් ද්‍රෑම් නෑ දෙසය හැට විතරයි. තේ ඉස්සර මට මතකයි ඒකක දාලා තිබබෙනැත්තන් ලකුණු දෙකත් දෙන්න්ඩෝන තැන එකත්දන්ඩ කියලා තිබන මුල් කාලේ. හැතැයි දැන් ලකුණු නොලැබේ. ඉතින් මේ අපි මහන්සියෙන් අමාරුවෙන් ගාන හදලා ඒ ගානට ඒකකේ දා ගණ්ඩ බැයි නම්පුතයේ අපි හරි අවාසනාවන් තයින එන්සා ඒ අඩුපාඩුව තියන්ඩ එපා මේ බලන්න මේ දෝසත් තා මොයාගාව තියෙනවද කියලා අකුරු අතාරිනවාද පිල්ලං අතාරි නවාද වැකි රජනා කියවද තමා පුතේ තියෙන්නේ හරියක් පූරු මන්දැක මේලද ළමෙල්ලිය තිනවා කෙස්ගස් කැපීමට අවසර ලබාගත යුතු කෙස්ගස් කැපීමට බලන්ඩකෝ කොස්ගස් කපන්ඩ ඉති කෙස්ගස් කපන්්ඩ අවසරයිකිව හ බලන්නුකු පොච්චර ර්ථය වෙනස් වෙනවාද කියලා ඒ නිසාපුතේ අකුරු අතාරන්න එපා පිල්ලත මේකට දෙන්න තියෙන උපදෙස තමයි ඔයාලගාවත් තියෙනවද දන්නේ උත්තර ලියලා නැවත ලිය පුත්තර පරික්ෂා කිරීමේ පුරුද්ධ ඒ තියාගත්තනම් ඔන්න පුති මේක මගැරෙනෝ. අනිත්ක අක්සර දෝස විෂයකරුණු අමතකවීම්. ඉතින් පුතේ විශේකරුණු අමතකවීම් නම් අපි නිතරම විශේ ඉන්න ඕන පුති පරිසරයේ පොත නිතර බලන්ඩෝන. එතකොට පලනිපේපරගේ රටවල් අපි දැනගෙන ඉදඕන ඉද්‍රශි දෙම පාඩන් කරගන්ඩ ඕන. දැන්, අප කොහොම දර කියපු වැරදි නිවැදි කරන්න එම ආයපාරක්කපා කරනු දැන් පුතාල මේ බලන්නකු ඔන්න ළමයක උත්තරයක් එයා ලියලා හිතනකු වාක්‍යක මේ අන්තිම වචනය කියලා නොපැමිණේය දැන් පුතාල නිකමට බලල මට කියන්න මේකෙ වැරදි කී අත්තිය නොදකයා සිවුම් විදිහයට බලා කියන්න මේ වාකය අන්තිමටික විතරයි මංගත්තය ය මේක වැරදි කී අත්වයෙනවා කියලා ගරන් කරගන්න ප්‍රධාන වැරදි මෙත්මිනි කියන්නේ මේකෙ ප්‍රධාන වැරදි කී අත්තියෙනවා. හ ඔයා කියන එක ඇපත මයිේ මොකක් හරි ගැටටු අපුතාගේ හරිදු මේකේ වැරදිකීයක් හරිදු අඳුනගත් අද එකයි මොකක්ද එක කියන්න කමට මො නොපැමිනය හනකොට යන්න ඇත්තරන්න ඕනේ ජයන්න ඇත් කරන්න ඕන පුතාට පේෙන් නැද්ද මේ වාක්‍යවසාන්නේ තිතක් තියලා තියෙනවා පේනවද ඇත ඉතින් හෙන ඒ අඩුවන්නේ එන වැරදි දෙකයි. මම කියන දෙකයින මේ තවත් තරද්ද තියෙනවා. ඒකත් ප්‍රමු ක පෙළේ වැරද්දක් පුළුවන් කියන්න. උේ බලන්න නි අකුර මූර්දජ නියන්න ඔබට පේනවාද මේලමය නියන්න කෙටිස් පිල්ල දාලාතියෙන්නේ පිට උඩින් හරිදු ඔය කිරක් උඩට යන අකුරු කියන්න බලන්න රයන්න රයන්න තව? ඒ ජයන්න මහප්‍රාණ ඡයන්න මෝර්දජ නයන්න ඒ හැමක්කම පුතේ ඉරක් යනවා උඩට අත්තක් වගේ යනවා මෙන්න මේ අත්ත උඩින් තමයිපුතේ ඉස්තිිල්ල දාන්නේ ඒ නිසා මේලාමයගේ කෙටි ස්ටිල්ල මෙතර නෙමේ ඩෝනිමය අත්ත උඩ හරිදු ඔය තරම්ම ප්‍රබල ලෙසසවුම් ලෙස බලන්න නෑ ඒ ඇත්තකට. හැබැයි හරිදුු දෙදස් දාහතර අවුරුද්දේ මයි පුතාල දැම්ම දෙදස් විසියකනය උබලියන්නේ දෙදස් දාහතර අවරුද්දේ ඔය විදිහට තදටම දැලුවන්. තදර්ටම බැලුවන්. ඉතිං අපි දන්නේ එතනින් පස්සෙ නම් බැලිවෙෙන ඔච්චරම සියුම් විදිහට. අපි දන්න හදිසිය මෙහම බලන්න්න කිවොත් එ හැම. අනික තමයි අම්්‍ය තාත්තය ඇත්තම කතාව මෙතන අපේ පුතාල දැම්මේ ඉන්න හැමෝම. නිකමටහන්නම් ම නිකමට අහන්නම් මයුමි මයුමි එහෙනවද මයමි කීය පන්තිය ළමේද මන් නිකමටහන්නේ පහේ පන්තියේ මම කිවත් මයමි දැන්වොයා හේළමයක් කියලා පිළිගන්නවද නැද්ද පිිගන්න පිළිගන්නවා ඒමකද? දැන්ස මේ ශිෂ්‍යත් එලිය ලිවරලා දැන් අපි හයේ ඉන්න ඕනේ. න්න හරියන්න හරිමයිී ඇත්තටම මයිමී මයපු තල ඔක්කොමල්ල ඇත්තට හය ඉදෝඕන ළමයි. ඉතිහාස මංහිතන මේ හය ළමයිට ශිෂත්වයක් තියෙන පලනිවතාව. හරි වෙන විසඳමක් නෑ එක එහෙම කරන්නේ. ඉතින්පුතේ අන්න ඒ වාසියනෙලාගම්මකවාි. යාල ැ බුද්ධිමත්දරුවනි. පුතාලගේ නුවන පුතේ බුද්ධිය චූටි දරුවන්ගේ මාසයක් කියන්නෙත් ලොකුවට වර්ධනය වෙනවා. මාසක කාලයක් කියන පුතාලගේ බුද්ධිය ගොඩක් වර්ධනය වෙනවා. ඇහෙසන්න මාස දෙකක් කියන්නේ පවත්වර්ධනය වෙනවා. අන්න එහෙම වර්ධනය වෙච්ච බුද්ධිමත් පිරිසක් ඕගොල්ලු. එහඳ මම් මේ කියන කාරණා දසිද නැවත 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 කියන්න්න ඕනවෙන් නෑ මංහිතන්නේ ලට හොඳට ඒත්තු ගැන්නනවා ඇති මේ කියන දේවල් ඒ හන්ද ඒ වාසියත් නෙලාගෙන මේ ගමන යමපුතය අපි හරි දැම්මං කිව්වේ මේකෙ පුතේ වැරදි ඇත්තටම සරලවගත් හම වැරදි තුනක් පේනවා එකක් තමයි නැවතීමනෑ අන්න ඔවපතේ ඕගොලු වැරදි ැටියට දකිනවා නම් අන්න ඔබදිනුම් දැම් පුතාලට වැදි හටියට පෙවුන්නෑ කියන්නන්නේ ඕගොල්ල අතිනුත් දන්නමනය කරකිලා කරකිලා මේ වැරද වෙන. එ නිසා පුතේ නැවතීමේ ලකුණ වැදගත් අතීත ක්‍රියාවල අරපේ හරිදු කිව්වාගේ ය ඇත්තෙන් ඕන ඊළංයට පුතාලටම මතක් කලදුන්න මෙන්න මේ ඉස්පිල්ල දාන්න පුතේ අත්ත උඩිං ්‍රයන්න රියන්න කරන්න නයන්න නියන්න කරන්න මෙන්න මේ අත්ත උඩින් තමයි පුතේ අර ඉස්පිල්ල දාන්නේ හොඳට මත්‍රසිියගන්න. හරි ඉතිං මේක තවට හොයන්න කිවදත් ඇති ම තව ගොඩක් හොයාගත් හැකි චරි හොයන් න්න . මේ පිල්ලංඔල තරම වැරදිනේ. දැන් මම නිතර කියනවා කතාවක් හෙසන්න ඔයාට මතකද දන්නේ. එසන්න අපේ පන්තියේ මුලයිඉදලා හිටපු ළම එත්ද. ඔවස! එසන්නට මතකද මම ඉස්තර කියනවා පුතේ අකුර කියන්නේ අයියා පිල්ලම කියන්නේ මල්ලි මල්ලි. එසන්නට මතකයි. එහෙනම් පුතේ පිල්ලම? මේ ළමයාගේ අපර තරම්ම උස්තල එහෙම අඩුපාඩු තියන්න බැයි. අනික වැරදියට පිළිදාලා තියෙන අර බලන් ොක දානය අර අත්ත උඩින්. නිපාතය ඇත් කල්ලනේ සිතනේ ඔන්න පුතාල නිකමට බලන්නුමම් පොඩ්ඩක්කොට පෙන්නන්නම් මය පුතාල මේ ගැන ඔළුවේ පැත්තක තියාගන්න කකෝ දසිදු ේ කොනක තියාාගණඩකු මහාලොකෝට මේ ගන්්ඩ එපා ඔබට මට තවක් ගොඩාත් දෙේවල් කියන තිෙන පති හරි ඔළිුවේ පැත්තක තියාග්ඩ අපි පිල්ලමක් ලිය අද්දි මේ බලන්න අපේ අකුර තරම් පිල්ලම අපි උස්සන්න නෑ මේ බලන්න එකයි දෙකයි තුනයි හතරක් ගත්තොත්පුතේ පොඩි කෑලෙ අකුර ලියල තියෙන හතරක් සින්නම් පිල්ලම ලියනෙ තුනක්පුුසින්හගේ කියන්නේෙ අකුරෙන් තුන්කාලයි. අනිත් එක, මහරුන්ට හරි ප්‍ර්නයක් ගෑවන්න පිල්ලම් මොනුවද නැති පිල්ලම් මොනුවද. ඉතින් දැන් කොම්බුව ගාාවන්්ඩුවන්න මං ගාවනොමි ම ගාවලනය න කියෙන ගාාවන්්ඩුවන්නේ. ඇල පිල්ල ගාාව්ඩුවන්න මං ගාාවනොමී ම ගවලනේ ඔයාල ගේෑල පිල්ල ගෑවිලා විතලනේ පිටෙත් නැගලා එකයි වැඩේ තියෙන්නේ. අර මං පුතාලට කිව්වෙේ මූර්දජ නයන්න නී කරන්නේ න්න ඔත්තෙන්ට දාන්න පුතේ කෙට ස්පිල්ල හෝ දික්කි ස්පිල්ල ඔයාල කරන්නේ මේ අත්ත උඩින්න මේ පිට උඩින් දානෙවෙන්න මෙිහහිගිති මේකොත් ඇරද්ද යන්න එපා කෙනෙකයි මං කියන්නේ මං කියන මේ වගේ චූතිි කරදක්වත් එෙන් එපා මෙන මේ වගේ ඇත් කරන්න නො පැමිණී බාධය යත් කළ තින විදිහ දැන් මේකට පුතේ මන් දවස ගානය නැවත නවත කියන්න ඕන්නෑ පුතාලගේ හොඳට හිතේ තියාගන්ඩ කළේය ගියය සෑදුවාය නැටුවාය කෑවාය ගියෝය ය ඇත්තෙන් ඕන කියන එක ඔලු වෙතියාගන්න දැ අපි පුතේ අක්ෂර දෝස හරිගස්ව ගන්න කෝබද දැන් අපි ලියනකොට ලියනකොට අකුරු වැරදෙනවා අපේ න අයනු වැරදෙනවා සයනු වැර දෙෙනවා ලා අයනු වැරදෙනවා මොකක් දෙහෙනම් අපි කරන්න අපි මොකද කරන්නේ අපි මොකද කරන්නේ පුතේ කොඳමදේ පුතාලගේ පෙළපොත් තියෙනවානේ අච්චුපොත් එව්වලින් පුංචි පිටපත් කිරීම පිටපත් කනවා ගැන පුතේ මේ හැම තැනින්ම නෙමේ. තියෙන්නේ අපේ නයනුලයන දැන් උදාහන්න එකටියට කුරුලුමිතුරපාඩමය කියනවා අභ්‍යවකාසය, මධ්‍යස්ථානය, නිලධාරියෙකු අන්න ඒවගේ විශේස වචන පුතේ පිටපත්කිරීින් කරන්නඩ බලාගෙන ලියන්ඩොයම්. අනිත්තෙකෝ ඔන්නන් කියන්න අම් තාත්තට ඒගේ වචන කියවන්නට මල් ලියන්න කියලා. අපි මේ අඩුපාඩු හදාගන්න ඇැතුව ඔපුතේ පේපස් කොච්චර කෙරුුවත්තදටක්මේ. ඇයි. ර කරන්න පේපරොල මේ අඩු පාඩු නංඟඉති අපි ස්සරහටගීහිලා දියුණු වෙලා නෑනේ ඒකයි මෙව හදාගණ්ඩුව. අනිෙත් එක පුතාලකි ගෙදර මං විශ්වාස කරනවා වයිද්බෝඩ් එකක් ඇති. එහෙමත් නැත්තම් පුතේ ගෙදර ලෑල්ලක් අරගෙන ෝකි කළුගාගෙන හදාගත්තු එකක් ඇති. එහෙමත් නැත්තං තඩකපුතේ පරණ පත්තරයක් අරගෙන ඔය මාක පෙන්න්නේකින් පත්තරයේ අපරුවට උඩල්ලි ව හම කැපිලපේවා ලියනේක. මෙන්න මේ වචචන නිතර දකින තැනකපුතේ ප්‍රදර්ශනය කරන්න. මම කියන ඔයාගේ පේපරකය වැරදුනානං අපරා ඔයා ඒ වචන පවවදාට ඔබටම ප්‍රදර්ශනය කරගන්න. ඔයාටම පේන විේ. දැ මේ ඔයා ලියනවා මේ තිබුුණි සුළඟ වලද. එතකට පුතාලා මේක උදේහවා දකිනොකොට අනේ මේක තමයි හරික කෙරවළුවට යනවා. ඒයි මේකවා සියපුති හන්ද මිව පුරුදු වෙන්න මංගිතනවා අනි වාාරමෝබට ඔය ඉන්න තැන ඉඳලා. ඇචනාය ඇමනාදී ඇ චමෝද්‍ය ඉන්න තැනඉඳලා ඉස්සරහට යන්න පුළුවන්පති. අනිත්ක පුතාල ඉගෙන ගත්තු විෂේකරනව අමතක වෙන්න පුළුවන්නේ ට හොඳමදේ තයි ඔබ යාළුවත්තක කපා කරබ්දි. පින්තූර මෙහම තිබුණට කරටරයෙම දාන්න එපා මේ දවසලෑ මීතරය පරරයනිි පුතාල නිතර යාළුවත්තෙක්ක දූරකතනයෙන් හෝ පාසලේදි හෝ විෂේකරනු තමයි සාකච්ඡා කරන්න ඕනේ. පයාබොහ ආඩම්බරෙන් කියන්න ම මගේ පලවෙනි විභාගෙමල්ලියන්නේ. විභාග තියෙන්නේ හරියටම විසි දෙක ඒ නිසා නාස්තිකරණ්ඩ වෙලාවක්නය අපි ඉගෙන ගත්තු දෙයක් කතා කරමු. උතාලමී දෙමලවචන නිතර මෙහෙම ආහගන්්ඩ. එතකොටට කටපාඩන් වෙනවා ඉන්දසි අච්චුපොතේ තියෙන අපේ වචන ටික නිතර බලාගණ්ඩ. අනිත්ක විවේකයක් තියෙන වෙලාට විෂය කරුණු ආපහු පොඩ්ඩක් කියවගන්න. ශය කරනු කියන්න පුතේ දැන් හිටන්්ඩක පුතාලාගේ සිංහල කියවීම් පොතගත්ත කියලා අතට ඒ තියෙන අර වච්චනවල අර්ථය පැහැදිලි කිරින් එවවා බලාගන්න එ විෂේ ඉගෙනගත්තු කරුණු අප හෝපහමතක දිසි දෙම තමාපපුතේ මට විත විශේෂජකයා යෙ හරි දැන් ඕනම් මාතතුකාව චුත්තා වෙන කරන දැ පුතාලා විපහග ලියන්න බලාපොරොත්තුයෙන්නේ පෑනෙන්ද මන් දන්නවා. ඔබ අතුස්තන් ඕනෙත් නෑ ම දන්න ඔබ තෝරගෙන තියෙන්නේ මෙතන ඔබේ දකුණු අත පැත්ත තියෙන උපකරණය මංහිතන්නේ. ඔය අපේ සිත්මි පෙන්න්නන පැන්සල. දැන් මට කියන්න සිත්මී ලියන්න බලාපොරොත්තු එන්න පැන්සලයෙන් කිවන්නේ ද ඔයා ලියන පැන්සල දැන් තෝරගෙන තියෙ ශිශ්ෂත්ති භාගටවාලන පැන්සල දැන් ඔොයා කඩෙන් අරන්න තියෙන්නේ තමනේ අවදගෙන කවදද ගණඩ හිතන් ඉන්නේ දැ ඇනැහැ මේ විභාගට කල්ින් පැන්සලත්වරලා එකෙන් ලියන කියලා බලල තමයි ඒ පැස ඉතින් සිටමි අපිට හොඳ නැත්්ද අම්ම තාත්තට කියලා මේ සති ඇතුළට පැසල් පැන්සල් ටිකක් කියන්නේ විභාග ලියන මොකක් කරිවර්ග පැන්සල් දෙකක් තුනක් ගෙන්න්නගෙන. මේ ඉදිරි දවස්සල පුතා ලියන පේපස් ප්‍රමාණේ ඕන්නම් පුතිේ උපරිම පේපර් දවසට එක ගානෙලිවත්ේ විස්සක්තව ලියයිනබ පොටිකෝය පැන්සලෙ ලිවන හොඳයි. එනිසා අපේ සිත්මිමං යෝජනාවක් කරනවා. ඔබ විභාග ලියන්ඩ ගන්න පැන්සල් අදහෙටම තෝරගෙන සිලෙක් කරගෙන ඒකින් ලියන්න පුති. ඇයි. ඇත්තන් ත්ම භාග දවස්සේ දැන් සිත්මගේ ස්කෝලම කත කියරීමට පොඩක් කියන්න ශ්‍රවීමන සාර විද්‍යාාවය එක මොකද මහ විද්‍යාලත කනිෂ්්‍රයක්ද ප්‍රයිමරියක්ද් පමණ විවාාග මධ්‍යස්ථානය පුතාලගේ ඉස්කෝලෙමද වෙන ස්පොලකද අ ඒ වගේ තැනකට ගිහාම සිත්ම ගොඩ අපේ දලපුතාලා විභාගලියන්නේ වෙන ස්කෝලක වෙන්නති. එතකටට පුතේ ඔබට එතනත් දැනෙන් ඇද පොඩි ආගන්තුක බවක් වෙනසක් එතකට පැන්සලත් එදා අවදේම අපට අතටහ වෙන පැන්සලක් වුණොත් එතකට තවත් තිකක් අපිට ආගන්තුකයි එනිසාපතේ හිටින් අනිත්ද ඉම්පටන්ගන්ඩ මේ පැන්සල තෝරගෙනයගෙන් ලිය අන්න පටන්ගන්න හොඳයි අපි හිත්තමුකො කවුරරි පැනෙල් ියනවා කියලා නද මෙනාදී පැනෙල් ලියන කියර කවුර අපිතම. වාසිත් තියනවතේ. නැත්තනේ ඔයා ලියන උත්තරේ නියමට පේනවා ටොප් එක පේනවා දැ මේ බානක මේ තිරේ මංගහි තන්නන්නේ ඉතා පැහැදිලියෝ පුතාාවට අකුරුටික පේනවා. මම එ පසුබිම සහ ලියන්න මන්තෝරගෙන තියෙන පාටත් එක්ක ඉතා පැහැදිිව පේනෝකට. පැනම් පේපර ලියන්නත් හොඳට පේනවා. හැබැයි ඔන්න විය හැකි අපහසුතාවයක් උතාල ලියන උත්තරේ. වෙනස් කරන්න චුට්ටක් අපහස යෝගලන්ට පැණෙල්ලිවහම ලියපු පිළිතුර වෙනස්කිරීමේ අපහසුකමක් තියෙනවා එකෙත් වැඩිය හිතන්ඩපා ඔයා ලියන උත්තරේ වැරදිනම් පුතේ දැ මේ බලන්නකු ජලයේ හොඳින්ම දිය වෙන දයකි. ම මේ ශිච්චතයට අප ප්‍රශ්න තෝරගෙන තියනඒ එකයි මේ උත්තරහතරත් තියෙන්නේ ජලය හොඳින්ම දියවෙන දේකි ලොනුකුඩු පොල්තෙල් නිල්කුඩු කොල්ල එත්තකොට්ට වත්තුරේ හොඳින්ම දිය වෙන දේ කියලා ළමයා ඔන්න තෝරගත්ත නිල්කුඩු කියලා. පස්සෙ මතක්කුණේ අයියෝ නිල්කුඩු බාගෙටනෙ දියවෙන්නේ. දැන් ඉරිගහල තියෙන්නෙ පෑණිං මොකද ළමයා කරන්නේ ඔන්න පුතේ කපනවිදිිය තේරනාද. ඔන්න හරි උත්තරේ ගාන විදිය. ඔන්න ක්‍රමින්. එනිසා පුතේ හොඳට තේරුම් ගන්නම වවා. මම පුතේ මේ මුරෘතියට එන්නේ එද්දාස් නවසය අනු අටේ අවුරුද්දි. එද නවසි අනු අටේ අවරුද්දෙ තමයි උගන්නන්ට එන්න. පහේ පන්තියක් හම්බෙච්චාම මම පුතලට කියන්න, ගේ විශේපතය ගනිතය සාමාන්‍ය පෙළ ගනිතේ තමයි මම උගන්නන්න. නමු ඉස්කොලි උගන්නන්ට හම්බුණේ ශිෂ්ෂත්්‍ය පන්තිය පුතලට කියනට පලවිනිම දස මට ඉස්කොල දුන්න දෙකේ පන්තිය. කරකෝලා තැරිය පන්තියට ගිහාම. ඇයි දෙකේ පොඩිියුම් ගෑගානවා අඩන්නවා කඇෑගහනවා ඇති වුණා. ඊලග සතිය වෙනකට පහේ පන්තිය. මම පහේ පන්තියත් පුතේ ඉස්කොලය උගන්නපු පලවෙනි දවසෙ හැ දැවේ මම ිනෝවන්ගොඩ ම මනෝං ගොඩ මිනෝංගට ප්‍රදේශේ දක්ෂම ගුරුවරුඒවකට අරංගල්ල කියලා මැඩම් කෙනෙක් හිටියා තව කරුණාසිරි කියලා පෙසර කෙනෙක් හිටියා ඒ මැඩල්ලව හම්බෙන්න්න ගිහිල්ලපුතේ සමරකෝන් කලා මැඩම් කෙනක් හිටියා ුල්ලපිට මහාවිද්‍යල එයාල හම්බෙන්ඩ ගිහිල්ලා ඒගොලන්ගෙන් උපදෙස්ගත්තා මට තියෙන සමහර ප්‍රශ්න මම කෙලින්ම විභාග දෙපාර්මිතුරුම කතාට හපොස්තා තිය. ඉතින්පතිම මි්වා ඒ ගත්තු අත්දැකින් ඒ කාලේ තරණාද එතුකොටට මෙන්න කරන්න කුලා වැඩි. ද ඔයා ලිය පුත්තරයක් වැරදදි කියල තනකු දැන් අනම් කියන එකේ යුගල පදය ඔබ ලියනවා අනම් කියලම. හදි සිට ලියවා අ අනම් අනම් නෙමේ අනම් මනන්නේ ඔන්න බයිවැඩි පා. මෙහෙම කරන්න පයමෙන්ඩ පවගුලු අපෙන් ආනවානයේ සර් මෙහෙමකිරට කමන්න ඇදද මේ අපේ මේ රලෙන් චුට්ටක් එහාට ගයාරම ත්තිර මෙතරින්වර ඒහාට ගාර කණන්නද අයියෝ මක්කෙනවාද මක්කෙනවාද ඉති මේ තිත්තිර දීලා තියෙන උත්තරේලියන්න්න ඒක වැරදිනත් රූලෙන්න් එහාට යනවාන සමහරුලාාවට ඒවාන මේ පුත්තේ ප්‍රශ්න මේ විාග වා ගැනවුුව තියා ගණඩි පමහලුපකෝ. මෙන්න මේක කුරුටු ගාලියනවට අඩා මෙහෙම දියන්න හොඳයි දැන් අපි කපා කරේ පෑන්කට්තියනෙ ඔයා සමරු අගෙනින් දන්න දෙති අයෝ වැඩන්න අපි පෑනෙන් අපි පැන්සල ලන කියලා එන අහ ගන්නඩ ගොයාලරනය කියන්නේ. තේ පැන්සල පාවිච්චි කරනවන්න අර මම අපේ සිත්මිට කිව්වා වගේ හොන්සට ලියවෙන පැන්සලක් ගන්න. උතල්ලට වෙළඳ පොලෙන් හොයාගන්න බැරිවෙන එකක් නැහැ හොඳට ලවෙන පැන්සලා. පැසල් වර්ග අරිමිනිදි හොඳ ලියවෙන පැන්සල් වර්ගය තෝරගන්න මනුති පැහැදිලි හොඳ ලියවන පැන්සල් වර්ගය අපි තෝරණ. ඊළගේ එක තමයිපුතේ වැරදි උත්තරයක් ලියව්වාම පැන්සලෙල්ලියන ළමයටත් ඕොනාදි කිසි ප්‍රශ්නයක් නෑ අර විදිටම ඔන්නම් කප්ඩ පුළුවන්. ඇපතිේ අර විදිනම ක පපන්්ට පැන්සලෙල්ලිවත් බයන්ඩෙ කපල දාන්න. මකනව නං ඒක හොඳට මකන්න එයාවෝ මැකුණ කියලා පේන විදිට නැත්තං උත්තර දෙකෙන් කෝකද හරිකිල බලනගෙනට ඇසිල් එෙක් කරගණඩ වෙන්නේැ. ඔන්න පොඩි ප්‍රශ්නයයා අපි විභාගට මොනවාද ගෙනියන්නේ ඕනා අදී ඔය හිතන්න ශිෂ්‍යත ලියන් යන දසට මොනවාදි ගෙනන්නේ.හටරය අඩිරූල මකනය පැන්සල් කටරක අඩිරූල මකනය පැන්සල් තව කතුරුප පකා බත්මුලක් බත්මු ගෙනන්න ද හරි වැඩයි හරි ඔව ඕනාදී මෙහෙමයි පතිේ පුතාල විභාගට යන දවසේදී මොනවද ඇත්තටම ගැමියන් ය මෙ බලන්න පැන්සල් මම කියනවා දෙක තුනක් කියලා පැන්සල් දෙකතුනක් කියන්නේ සමාදාට පැන්සල කැඩුනොත් ඇසඳලි නේද පැස කැඩනොත් සමාට පැන්ස තුඩ කැඩුණම උල් කරන්න වෙලා යනවා නේද අනික කෝදුවක්ගෙන යන්න පුතේ කෝදුවෝ ඔබට අවශ්‍ය වේවිී උත්තරෝට ඉරිහාදදි සමාලට පුතාල උත්තරෝට ඉරිගාදදි කෝදුව පාවිච්චික ඉරිගහයි ද නැතුව නිකන් එරිගයි ප්‍රශ්නයක් නෑ ඔබ දැන් වෙනස්සෙන්ඩ අන්න්නෙපා දැන් ඔයාලගේ පුරුද්ධත් තියෙන අනපුතේ මකක් කර ඒ ක්‍රමේයට අන්ඩට ඒකට වැරිදි දාලා නැත්තන් කවරුවත් ඒ ක්‍රමේයට යඩ ප්‍රශ්නයක් නෑ මකනයක් ගඩ හැබැයි පුතේ මකන දෙකක් ගත්තත්කමන් නෑ හොඳට මැකෙන මකනන්න පැන්සල් උල්කරණයක් ඒන කටර එකක් දැන් කතුරක් ගැන කියන්න තියෙන්නේ ඔන්නහෙ දාගෙන යන්ඩ ගිෙනියන්ට අවසර දුන්නොත් ඇතුළට ගෙනියන්න නැතිනම් එලියෙන් තියන්න. අනික පුතාලට ගණ්ඩ වෙනවා වෙළඳ පොලෙන් ිනිවිධ පේන විනිවිධ පේන පර්ස එක එහා මෙහා පේන පර් එක ඔය වෙළඳපොලේ තියෙනවපුතයි.ඒ මමනං කියන්න දැමමතියයේ බඩු මුටතුු අර්ගෙන තියාගත් තන්න නරකද මො එනේ ද ඇතිහන්ස? දැන්මතියා මේ බඩමුරත්තු අගන යයාගත්තා හොදයි හරි එතකට කතුරත් ගෙනයන්න ඇතුට ගෙනයන්න දුන්නොත් දැන් ගියවුරුද්දය සඳකි ගෙනියන්න දුන්න ඇතුළට ගියවුරුද්ද දුන්නපුතේ හරි දැන් කටුවට කොලේ දැන් කටුවට කොලේ ගෙදරින් ගෙනනවාද පුතල්ලට ගෙදරින් කිසිම කොලයා ගෙන අන්න දෙනෙ නෑ. කටුවැඩ කොේ එයාල දෙනව අපිට. ඔයාට දෙනවා කොලයක්. එතකොටට ඒ කටුවැඩ කොලේ ඔයාට ඕන විදිහකට පාවිච්චි කරන්න. නමන්ඩ ඕන්න නමන්ඩ ලියන්න ඕන ලියන්න අවශ්‍ය ඕන දෙයක් කරන්න හැබැයි වැදගත්ම දේ පුතේ කවුසල, කටු වැඩ කොලේ උත්තර හරියට ගත්තට පේපරකට හරියට ලියන්න ඇත්නං වැඩක්නේ. දැන් ඔන්න ප්‍රශ්නපත්තරයේ අතට දෙනවාන ප්‍රශ්නපත්තරයේ අපි ගත්තහම නම ලියනවාද. අපේ ඉදුසර අතපත් වූ. Jපී වෙනුේ දිනේ වුුණා. එහෙම ලියනවාද නෑ එව ලියන්නත පුතාලා විභාග අංකෙ විතරයි ලියන්නේ විභාග අංකෙ විතරයි ලියන්නේ දැංකෝ විභාගංකයක් දැන් ඔයා බලනම ඇති ඉවසලයින් ඇකෙමිර විභාගංකයක් හම්බෙයි තව සති දෙකකින් ඉස්කොලෙන් දෙයි අංක හතක් තියෙන විභාගංකයක් දෙයි දුන්නහම එතනින් පසේ ආසන්න දවසල පේපරොල විභාගංකයෙම ටීචලා කියන විදිට අශ්‍ය දියට විභාගන්කෙම ලියාගන්න. හරි දැන් මේ විභාග අංක්‍ය දැමිල්ල අනුවපුතේ ඔබ ලිව්වට පස්සේ උත්තර පත්තර බලන්න ටීචලා ඔයා පිරිමි ළමේද්ද ගෑනු ළමේද්ද කියලවත් දන්නේ. එයාලට වැඩගුත්මය එයාලට වැදගත්තෙන්ෙ පුතාලගේ උත්තරය පමණයි. ඒයි මම කියන්නේ අපි හරිදේ හරියට ඉගෙනගෙන හරි උත්තර ලියමු පේපරකි දැන් හිතන්ඩොකෝ ඔන්න ඔයා පළවෙනි පේපරක ලියනවා කියලා ඔන්න පුතරට පළවෙනි පේපරකේ අමාරු ප්‍රශ්නයක් හම් වෙනෝ පලවෙනි පේපරකි අමාරු ප්‍රශ්නයක් හම්බෙනවා මේ බලන්න මොකද කරන්න කියලා එක පාරටමකුතේ දමන ගහලයන්ඩ එපා. දෙපා රක් කියවඩ. තව පාරක් කියියෝ ගණ්ඩපු ඒත් නෑ උත්තරයක් හොයාගණ්ඩ. ප්‍රශ්නය ඉස්සරහින් පොඩි සලපුනත්දාඩ. දාල ඊළඟ ප්‍රශ්නයටයන්න්න. හැබැයි පස්සේ ඒකට උත්තර ඉදිරිපත් කරන්නම ඕන මන් දැන් අහනවා ප්‍රශ්නයක්. මට කියන්න කෙමිර, උත්තරේ දන්නම නෑ කියන්න දැන් පේපර එකතු කරගන්නත් එනවා උත්තරේ දන්නමනේ කෙමිල මොකද ගන්න අන්තිමම හොතේ මේ හිතනෙත්තරයට ගහනෝ මොකක්ද ලඟම තියෙන ත්තරයට ගන ඔවු තමන්ට ආපන්න හොඳයි හරි කියලා ඉතන උත්තරයක් තෝරගන්නවා ඇරෙන් කිසි විට හිස්ස යන් එප උත්තර නොලිය තියන් දෙ එපා ඉරි ගහන්නතුව තියන් දෙපා අනිවාරමි දන්නන්න දැ ගානක් තියෙනවා හදමුද තනියම ර ඔන්න අ ළමයි කරාලිම ප්‍රශ්නයක් හදන්රයි කරන්න දෙනව වෙලා. ki and kioladan. රියටම මිනිත්තු ගානක් දුන්න මනුකට උත්තරයක් ඇවිල්ලා මනුක කියන්න උත්තරේ මිනිතු දයයි දයයි හදපු විදිහත් කියන්න ඔන්න පුතේ ආගන්න යාලුවක්ක කියන හද ප විදිහත් එක්ල ඔව මනුකඒස අිට කියලා තියෙන්නේ රූපේ දැක්කන ටැන්කේ ජොන ලීටල් සීයක් හොරවා ඇතඒ කරාම දෙකක් සවිකර ඇත එ කරාමයක් පතුලේ ඇති අතර අනික ඇත්තේ හරි මැද එක් කරමයකින් මිනිස්ව කර ජරය ලීදර් හබගින් පිට වෙයි බිරුණුටැන් කිරීම කරාම දෙක මේකවර් විුද්ධ කරයි නම්. හැක හිස් කිරීමට කොකුමන කාලයක් ගතවේ දනම්. එතකොට මේක අහලබයෙන්නේ මේ එ. දෙකටම කොච්චර වෙලා යනද කියරන්න දැන්ක හිස් කරන්න එකකී ස මිනිතුවකට ලීටර් පාබැගින් යවන්නේ මේක එක කරාමකින් නීටර් පහක්තන මව එතකට කරාම දෙගම මිනිතුවකට ලීටර් දහයගානය යනවා එතකොට ස කරාම දෙගත්තින ලීටර් සියෙන තියෙන්නේ එතකට සෑි කර දහය දරවා යදවා ඔය හි දායය කියර කියන්නේ මනුක ඔයා ඔය ප්‍රශ්නය නොදැක්ක පැත්තක් තියනවා මම කියන දාහය වැරදි කිය ඇයි දන්නවාද ඔන්න අපේ පුතාලා හිතාන්න හොඳවස්ථාවක් තේ මනුක මේ ටැන්කට අල්ලන වතුර ලීටර සීයක් එක බටේකින් විනාඩියකට ලීතර පහක් අයින්ගෙනවා. එතකොට ඔයා කියනවගේ බට දෙකෙන්ම විනාඩියකට ලීටර දහයක් අයින්ගෙනවා. බට දෙකෙම දහයක්. හැබැ ඉපතේ ඔය කියන බට දෙකෙන් මේ මැද්ද බටේ වැඩ කරන්නේ ටැන්කියෙන් කොච්චරක් හිස්වෙනකන්ද. මාගෑ කිසිකම් විතර න්නහා ඉපතේ මේ උඩ බටේ වැඩ කරන්න ටැන්කියෙන් භාගයක් හිස්තර අධිවිතරයි. එතනින්ම් පල්ලහාට වතු අඩුවේගෙන අද උඩ තියන බටේ හයිකරපු එක වැඩක්නෑ. එනිසා පුතේ ඔබ බරන්න දැමේ හය ළමයි වන්නවත කියනවා. ඇය ළමයි මේක තරෙන් ෝන. මම කියනවා පුතේ සීය ටැන්කියෙන් ලීටර පණහක් බට දෙකෙන්මයින්ගෙනවා. පුතා කියන්න මට ලීටර් පණහක් අයිං කරන්න. බට දෙකට විනාඩි කීයක්ය නෝද කියන. බට දෙකටසෑ අන්න විනාඩි පහයි. විනාඩි පහයි. එතකට විනාඩි පහම් මේක අයන්ගෙනවා. විනාඩි පහෙම් මේටික අයින්ගෙනවා. එතකොට පුත්තේ ඉතුරු ලීටර පනයින් කරන්න ඉන්න මෙයා විතරයි. මේ අට බටේ විතරයි. ඉතුරු ලීටර පනනා යිං කලන්න උඩ ටේ කියෙන මග රාජකාරය මෙත ගීමමරයි ම දැ අතරෙනවා කියනවා. එතකොට තුරු ලීටර් පණහයිං කරන්නේ මේ තනි බටේ එතකට පනාට පහේවා කියද පනට පහේවස ද දහයයි එතකට එතනින් පස්සේ විනාරිි දහයක් යනවා මීට උඩ යන්න විනාඩි පහය උත්තරේ කියද. මීතු පහර වයිස මනුකට තේරුණාද කියන්නක තේරුණස හැබැයි මනුකො යාට මේක තේරුුණේ මම මහා ලොකුවට දැවන්තව කියදී ලා නෙමී ම නිකන් චුට්ටක් කියයාගෙන යනකට මන් දැක් යාගේ මූන කියල කට ඇරුණ අධව හැපුණා ? ඒ කියනෙ මනුක මෙවා බැරි ගණන්න නෙමේනෙපුතේ. අපේ පුතාල ගොඩක් අය මංගහිතන්නේ දහයදාන් ඇති බැරි ගණන්න නෙමේපුතේ. මෙන්න මේ ගනංගොලින් තමයි පුතාලගේ මොකද දන්නවාද මනුක තීරණය වෙන්නේ. ඔපේ ලකුණ දෙකේම එකතුව එකසි අසුව පානින්නේ එකසි අනූ ගනම් පැනෙන්නේ මෙන්න මේගේ ගනන්. හරි රහදා ගන්නය එනිසා මේග හරි වටි ොකති හොඳට කියවවන්න මං විශවාසකන අපපු තලට තේරෙන් ඇති කියමේ ප්‍රශ්නේ මේ බලන්න දැන් අපිට විවේකයක් ලැබෙයිද දැන් අර විභාගයට ගියාම අපිට විවේකයක් ලැබෙනවාද එකත් දැනගණ්ඩපෑ නේද ඇ? ශස්වනී අපිට විවේකයක් ලැබෙනවාද ශිෂතය දවතෙදී. බ ලැබෙන දන්න විශ්නී ල බලාහිගන්නේ වියේක කවද හම්මේ වාද කියලා බලාගින් නේද කොච්චරතර වේකයක් හම්බෙනවාදවිි දැන් ශිතය පලනිි පේරක ලියල ඉවර්ණාමණන වියකි හම්බෙන්නේ. ඒ විනාඩි තිහයේදි අපිට පුරුව ොස්තරෝමය නන් ගිහිල්ල. ො හෝ කෙටි කෑමත් තියවන ඕන කන්නක් පුරුවන් මනන් කියන ඔතරන හිලද ඕෑ පැ දෙකන දෙකයි චුත්්තක් වැඩේනේ හරි දැම විවේක වෙලාව ගත කන විදි ැයි අපි විශ්වනිී දැන් කතා කරන්නේ මේ බලන්නකෝ විනාඩි තියක විරාමයක් තියනවා සාරීසි අවශ්‍යතා ඉතුකරගෙන ඔස්්‍රෝමි යනවනන් ගිහිල්ලා ඊළග ප්‍රශ්න පත්‍රයට සූදාානාවෙන්ඩයි ඒ වෙලාව ගන්න තාල න්න අ ද ම එක වුද්ධක පුතේ ශිෂත භාගටම මේ ඔබ දැනෙන ඉන්නවන දවල් ලොබත්හ බේ දෙ වාපිය මං මේ කියන සිද්ධියපුතේ වනේ අදන මිමිව්ව මම කියන එක වනේ දැනට අවුරුදු විසි ඒහකට කලින් දෙද හැවුද්දේ විසි එකක් මම ළමයාරගෙන යනපපුතේ ස්කෝලට ස්කොෝලට කියන ජනාධිපති විද්‍යල බිනෝගොට. න ජනාදප්‍රවිදාලට අපේ ලමයි න්න ශ්තල යන්න ම පිස්කල අමයකු අරංගියන් දැන් ශිෂ්ෂත පටන් ගන්නේ නවේමාරට එවලේ වෙලා ඔකතේ හරියටම නවයයි දයි නවයයි දයි පුතාලට කියන්න නවයයි දහයයි එනවා අම්ම කෙනෙකුයි පුතෙකුයි කලබලෙන් ශච්ෂත මධ්‍යස්ථානයට දැ ළමයි වාඩිකල් අත්තියන්නේ අපේ නමනෑනක කිය හොයනවා බල නොගඩ පුතේ ඒදැනගේ විවාාග ම අධ්‍යස්ථානයේ අපි ඉන්න එක නෙමෙයි ඒක කිලෝමීතර පහ කයක් ඇත තින කොටු ගොඩ ශ්‍රීරහුල ම විද්‍යාලය වෙෙන ස්කෝලයක් දැගිති මොකද කරන්නේ ආපහු දරස් ගාල යනවා දෙන්න එකලා අර විගේ පස්සෙේ පුතේ අන්න ගිය ඔබ තන්න්නක ොකද වෙන්න කිය එන්සාම මතක තියාගණ්ඩ නිවැරදිව තැනාදුුන ගණ්ඩ කල්වේ ඇතුව යන්න විශේෂයෙන්පුතේ ගෙදරද වොස්රූම යන කටයුතුක් කරගෙන යන්න. එතෙන්ට ගිහිල්ලත් කල්ව ලැතුව දැ අු තිස් කොලග ඔබේ තමාර යනවාකි වවේ ඒස් කොල බලන්න කල්ව තු ස් රූම් කොද තියෙන්නේ කිය. එවට ගහිල්ල එතැන් හයා ගන්න අනිත්තෙක පුතේය න දන්න ස්පෝලෝල රගල් අරවාම ව තියෙන ැන්තැන්ගොල අවධන තැන් තිනවා හදිසිවත් කකු ගියයොත්තේකට අපිට හරි ප්‍රශ්නය මේ අන්තිව ොහොතේ ඔන්නමඉන්න කියලා එනිසා පරිස්සමින් කටයුතු කරන්න. දැන් ඔන්න තව ප්‍රශ්නය සමාර ළමයි අපෙන් අහනස රචනාව කලින්ලිව්වටකමක් නැද්ද. මම ඔයලගින් මහන්නම්. භාග්‍ය රචනාව කලින් ලිවට කමක් නැද භාග්‍යකාවන්දයක්. ඔය රචනාව දියයන්නට පුර්වෙලා තියන කොයි වෙලාවවෙද පේපරකි අවසානෙදි ඒකෙන් රචනාව මැද්දෙ තිබුණත් පුතා ලියයන රචනාව අන්තිමටද ඔවුස. ඔොට කවදවත් වෙලාම අධ වෙලාහමකුත් නැද්ද එම ප්‍රශ්නයක් නෑ. එහනම් භාග්‍ය මම කියනවා ඔගොල්ලන්ට ඔයාලා හුරු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවානේ ගත්තු ගමන් රචනාවලියයි මැදහරිියකදිලියයි අපේ භාග්‍ය කියනවාගේ අන්තිමටලියයි කිසි ප්‍රශ්නයක් නෑ ඕගල හුරු වෙලා තියෙන ක්‍රමේයට යන්න. පුතේමමේ දැම්ම කනට අද කියන දේ හුව කියලා. මේ සහරයව ඔබ කරන්න ඇන්ඩ එපා ඔබට ගැල පෙන්නත්ත. ඔබේ රටත්තියෙනවාන්නේේ ඒ රටාවට ඔබලයන්න කිසි ප්‍රශ්නයක්නෑ ඒව වෙනස් කරන්න ඩිපා ඔබ දෑන් විභාගට සතියකට කලින් සමට සමිනත්පුති දැන්තින මිදු සමන්්‍රතියන හරයට ඔන් Onlineන් සම්මන්තනා එකක සමන්ත්‍රන. එවට හිටින් පිී හිටියන ගැටලුවක් නෑපුතේ නමුත් ඔය කියන සමහරදේවල් අහලා ඔබ මෙතෙක්කාාපු රටා වෙනස් කරන්න පාපපුතිේ ඒ ලොකු මඩුවක් එක වෙනස්රන්න ය. එක අපේ පුතාලගේ දැම්ම මයිකොන් කරලා ප්‍රශ්නාහන්න කිවොත්තේ හෙම ඔබ ඇතැම් විට ආන ප්‍රශ්න පුතේ ශිීෂත්වයට පැත්තකටත් අදාලනේ. ඒයන්නේ මේක වපසරියෙන්ෙ හාටගහි ලබ සමාට උත්තර හයනවා බොරුවට ෙලාව නාස්තිි කරලා. මං පුතාලට හැම විටම ප්‍රශ්න ඉදිරිපාත් කරන්න පැහැදිලි කරන්නේ ඔබේ විෂණනි දෙස තුළෙඳගෙන. එනිසා ඒ අදාළදේ අදාළදී තෙරුම් ගඩ ම රචනාව ගැන කියන්නේ එ ඔොයාගේ කැමැත්තා. පොමාරි මට ඕනේ රචනාව මුලල්ලිය නොද ගල්ලිනවා නෙමේ පැයකයි විනාඩි පහලොව තුළ රජනාවත් එක්ක ඔක් වන්නම උතරල න්න පයකයි මිනිතු පහලොව තුළ රජනාවත් එක්ක සියල්ලට උත්තරලියයන්න ප්‍රශ්න මගාර ගන්න එපා දැන් තව වැඩක් මේ සමහරුන්ට තියෙන දෙවෙන ප්‍රශ්න නෙමෙව්වා ප්‍රශ්න පත්තරේම කටුවැඩ කරාට කමක් නැද්දසර කියලාහනවා. ර්ණා ඔයා කියනක සබසර පේපරකම කටවට කරට ගමන්න නඇද පිසිදුවෙන හිදක් එතනින් දෙන කට්වඩය කරන්න ඕ අතනින් දෙන පොලේ ඔවස ඔය ගැන පේපරක කරන්න එපා කියලද ඔවස හේතුව ඇතට මේ ශිෂෂ තිභාගෙදී ලකුණ දෙකක් දෙනන්න පිරිසිදුූ කමට ඒ ලකුද ගහිමෙන හිදා පලනි පේර පිතු ල ද සරට පලනි පේපරගේ පේපරගේ කට්වඩ කරකම න දකට හ මන්නම් කටවඩ බොලකට යන්න ජනෝ මොහොදයි නෑ පුර්ණ ඔයා හරි පුර්ණ හරි උතේ මේ මයි පූර්ණ මට එතනති කියන්න තියෙනවා දේවල්තිකක් පළවෙනි පේර ෙ න හි. ඇංවලට ගැලපෙන කොට අඩුතු කොට සම්පූර්ණ කරන්න එහෙම කියලා උතාල ඔක්කොමල් අහගන්න මම යාළුවකි නමක් කිවට උතාල ඔක්කොම ඉලක්ක කරම්ම යාළුවත් එක කතාා කරන්නේ හරි? සමහාර ප්‍රශ්න තියෙනවා පුතේ ඒ පළවෙනි පේපර එක එතන අග අන්දාගන්නේ ව්වා. එතන ඇඳල බලනෙව්වා. එව්වන කිසි ගැටඩුවක් නෑමකළ දන්නවද? ඒ සමහර වපුති වෙන තැන්වල ලියන්ඩ ගියහාාම අංකමාරුණොත් එතකට හරි ගැටලුවක්නේ එනිසා පුතාල ඒවගේ තැන්වල ඒකෙම කරන්න ඒේ ප්‍රශ්නයක් නැහැ දැන් මනුති කටුවඩ කොලේ හරි උත්තරේනවා පේපර එකේ වෙනේ කටලියන්නේ එතකට මොකද වෙන්නේ එතකට ලකුණ අඩුවෙනවා ලකුණ අඩුවෙනවා නති මේ කටුවැඩ කොලේ එකතු කරලා ද ගතුගන්නවාද ගෙනියනවාද කොහොමද ය කහලා තියෙන්නේ ඒගොල්ල මේ පේ පඩකත් එක්කම කටු කොලෙට ගන්නවා ආගන්න එතොට උත්තර පත්‍ර බලද කටුවැඩ කොලෙ බලවා ද කොමදේමකුද දන්නවාද එහෙමනම් මකුත් දන්නස ම හ කටු වැඩ කොළ ගන්නවා කියලා කටවැඩ කොලේ ගන්නවා ඇත්ත හැබැයි දුව කටු වැඩ කොලේ එතනින් නිහාට ඒ ගොල්ල ගාවතියනවා මිසක් පේපරකට ගලපන්නේ නෑ ඒ හන්දා කටුවැඩ කොේ ඔබ කටු වැඩ කරන්න තියාගන්ඩ හැම විටම පේපරකේ තමයි හරි උත්තර දාණ්ඩ ඕනේ. ඉතින් අර කටුවැඩ කොලේ නැතුව පේපරකේ කටුවැඩකිවීම ම නන් කියන තරන් හොදවැක් නමේ ම මේ කියන පුතේ දෙවැනි පේපරකේ විශේෂ පලවෙනි පේපරකේ මම කියනව සමහර වෙතන සඳහන් කරගමන්න වෙලාවතින නම කන්න. බට කටු වැඩවට කොලත් දෙනවා ප්‍රශ්න පත්ය පිළිතුරු අප හැදිලිවෙන්න ඇතැමිට එක හේතු වෙනවා. දැන්පුතේ මම ඔබට පලවෙනි අදිීර අද දවස්සේ මම පෑක කාලයක්මම ගැනුමානය තිබුණ ඔබට ඔටික මතක් කළ දෙන්න. දැන් ප්‍රශ්න ඔබෙන් මට එනවා එකක් අහන මේ ඔරුලෝසුවක් ගෙනියන්න දෙනවද කියලා. ඔරු ලෝසුවක් ගෙනියට දෙනවාද කියලා. ප්‍රශ්නයක් නෑ ඔල්ලොසු ගැටගහයි යනවා සමහරු. හැබැයි පුතාල පුතාල ඔල්ලෝසු පාවිච්චි කළ පුුරුවක් නැතිදරුහු නේද චනුල්්‍යයක් ඔල් ලොසු පාවිච්චි කළ හුරුවක් නැත්නම් පුතා ඔල්ලොසු පැයිියන් එපක් ඒකඔබට බාදාවක් එෙනවා. අහනවා ප්‍රශ්නය මේ තුඩමාරු කරන පැන්සල් ගෙනිිචරකමක් නැති කියලා නෑ ප්‍රශ්නයක් නෑ හැබැයිති මට හිතුනාවා පුතේ අර අනිස් පැන්සලලා පාචන හොඳයි ඔබවට පහසු එක පාවිචි ගන්න නම් සරාමකක්ද ඔයට තියනෙන ප්‍රශ්නේ ස මේ ශිෂෂතයි බා ගෙතයක්දී මේ කටුවැඩ කළේ කටුවැඩ කළ කීත් දෙෙන දස කටුවැඩ කොල පුතේ සාමාන්‍යයෙන් කොඩකින්නේ අතර මෙන්න ප්‍රශ්නයක් අහුවා දුව මන විතර දෙන්න පාට ඇඳුම් ඇදගෙන යන්න පුුවන් කියලා අන්නේ යන්නේ. පාට ඇඳුම් අඳන්නේ නැත පාසල් ඇඳමේ යන්නේ. හරි වතුරබෝතල් ගෙන අන්ට දෙන්නවාවද නැද්ද කියලා හනවා. වතුරබෝතල් ඉතින් ප්‍රශ්නයක් නෑ ගෙන යන්න හැබැයිතින් ලියන වෙලාවෙ අඟතියා ගණ්ඩ ඕනේ නෑ හරි මොකද මේ නි සරාහපු ප්‍රශ්මේ කටුවැඩ කොල කියී අත් දෙන වද කියලා සාමාන්‍යෙන් පපුතේ කටුවැඩ කොලේ එකයි යඔගට ඉදිරිපත් කරන්නේ එකයි දෙන්නේ එක පිරිමහ ගණ්ඩ මදි වුණොත් ඔබට ඉල්ලන්න අවස්ථාව තියෙනවා. අන්න අහනවා ප්‍රශ්නය මේස උඩ තියෙන පොඩිොල් ලොසුවක් ගෙනියන්න්න දෙනවද කියලා ඉතින් මෙහෙමයි සාමාන්‍යෙන් එහෙම එපා කියන්නේ නෑ නමුත් එහෙම ඔන්න මම කියන්නේ ඔබට ඒක ටීචල වෙලාව සමාලාට කියයි අහනා ප්‍රශ්නයක් කෑමෙකක් ගෙනියන් දෙන්න නැද්ද කියලට ඉතන් ඒක මන්දන්නේ අදවස ලොකම ප්‍රශ්නෙලා තියෙන්නේ අනේ ඔන්නේ කාලය අන්න්න කො හොඳට කෑම ඉතුර ටික දාලා තියාගන්න අපේ පුතාල පස්සේ ඇවිල්ලා කැමකාණ්ඩ තරුන්දි මකද ප්‍රශ්න රදි ස්තරදිනි ස්ොරිී සෑෆයිල් එකක් අපිටේ කිව්වෙන ගෙනියන්න දෙනවා කියලා ආඕ පයිල් එක පුතේ මෙහෙමයි තරදිනී සමහර අවෞදුවල පුතේ මේෆයිල් කියලා අදහස් කරන්නේර අලුත් මාලුත් මුකූත් ලියපු නැති අඩුමගානය නමුුවත් නම ලියන්නම කොහොමත්ම නැති පල්ල එක ප්‍රශ්නයක් නෑපතේ ගිෙනියන්ට අවස්ථාව දුන්න සමහරවෞරද්දුවල හැබැයි තරදධනී සහරවරුදුර දුන්නේ නෑ. එනිසා ඔබ ඕන්නම් ගෙනයන්න හැබැයි ඒක එපා කිවොත් මගතියල යන්න ම ඒ එක එෙම කියැනපුතේ සමහරෞද්දුල වන තවයි කෙනකාන යටින්තියාගඩ කොළ දෙනවද කියලා. අනේ නෑ පුතාලට දෙන පේපරක ප්‍රමාණවත් දෙෙස්ස එකේ හිල් වගේ මොනහරි තියෙනවාන එස්ස එකට එතන්න ටීජලට කියලා මාරකර කනපුල අපේ මෙන්න හුවවා ප්‍රශ්නයක් පඒපරෙක ලියන්න කාලෙමදනුවත් පවවෙලා දෙෙනවාද කියලා. අන්නේ යන්නේ. අපේ කවරුහරින්න තන එ අන්දා වෙලාවට ලියන්න පුරදුන්න. යාලුව ගන ලියන්නකිවා එහෙලිය ගැන ලියන්න පුළුවන් කියට ප්‍රශ්නයක් හනුවවා රචනාවක්. පුතේ රචා සිච්චත්තේ මාතතුකාව දෙනය එක් කෙනම දෙනවා මෙහෙම මගේ ආදරණීය මිතුරා ඇලයිරක් මිතුරිය. ඒ මොකද පුතතාල්ල. ිතුරඉන්න ල මිතුර ඉන්න පුල නිසාසයියගේ මත්‍ර ක අයගොලුදයි. එම දෙන්නතුව මිතුරාගැෙනම ලියන් කිවොත් මිරගැම ලියන් වෙනවා. බෑග්ගෙන අන්ඩ දෙනද කියනවා නෑනෑ බෑගික මගින් තියල යන්ඩ. ගම්ගෙන අන්ඩව නද කියලාන මොකටද ගම් ඔන්නේ අතේ බනි නොඩලෝස්සව අ කරයන්න ුලන්ද ප්‍රශ්යක් නෑ බැගෙනන්න කතුරගෙන අන්ද දෙනවද නැද්ද කියලානවා. එතින් ගිය අවුද්ධන දුන්න අපපුේ සමර ධ්‍යථන ල නිසාරගෙනයන්න. මට ෝච්ච එකක් බනන්න බැයිද කිය ස්ට ෝච්න බිඩ පාපතතිේ රෙන්නනය පීච ලඟට ගන්න ගන්න කොහමද කියලානවා පීචලාකට ගන්න ගන්නන්නේ කොහොම ඇයි උත්තරහ ගන්ඩ පුතේ යහගඩ මයපුතාලා පීචලාව කියන්න ගන්නේ තේ ඔන්න පද්දයක් ඇහෙයි බලන්නමි දෙෙසක බොඩි තත්වුව දානාව සහරු. අනේ ඉතින් එහෙම කරන්න තපාගොල එත ඉන්න ටීචෝ අධහ බලාගෙනන්න පොයිවිෙලෙ එනිසා එහෙම සදදාාන්නෙපා නිත් තමයිට බාධාවක්න ටීචලත් කැමතියෙනෙ කන්නේ ඒ එකකට පොඩ්ඩක් වට පිට බලන්න ටීචෝයා දිහ බල එතකට එයි රචනාවටෙට ිය දදුන් දාන්නෙ එපාපපුතේ ශිච්්‍රති බාල විනිවිත පේන පර්සසිකක්ගේන අයි කියලාන අපපුතේ විනිිවි පේන පේර්සිකගේ නතුකට පර්සසි ඇර තියෙන මොව කියල හොයන්න පුලුවන්න්නේ එකයි ඕ මේ පුතලගේ ඉස්වට මන්න ඇද කියලානවා. ඔ පොඩ්ඩක් වටිට බලන්නට ටීචර වෙන පපෙවු ගමන් ඔයාගාවටේවී හැබැයිපුතේති ටීචගෙන් වෙන උදවක්නෑ ටීචගේ පේපර බෙදිල්ල කටු වැඩ කොලේදෙන ඉචර තමයි. හරි ස්තේපර් ගෙනියන්ඩ ඔන්න ඇපුතේ හිස්තැන ලියන්න කිය ඔකපු හාම ලයන්න වගේව යටට යනවාද කියලාහනවා. හරි? ආගන්නපුත සාමා තට එහවා නේත ස කියන එක පොඩ්ඩක් අත උසල පෙන්න්න ඇ නොද කියල හරිපුතේ හරි හරි හොඳ එපුතේ දැන්ග හෙනම් මම තා පුතලගේ වන මෙසේජි කොඩාක් තියෙනවා. මම හෙසදුට අවස්ථාවදිනා හෙසදු මොකක් දහන්න තියෙන්නේෙ. අපිට එතනදි පැන්සල අපම නැතිවුරොත්තයම අපිට එයාලා අපව් අලුතෙන් පැන්සලක්කීම දෙනවද ඕනිවුනොත් තනෑ. එතන පැන්සල් නෑපුතේ එනිසා පැන්සල් ප්‍රමාණුවත් තරමක් අරගෙනයන්න්න ප්‍රමාණුවත් කියර කියන්නේ පැන්සල් තුනක් අතරගෙන යන්න අහන එක්කෙනෙක් එයා ඔරල්ලෝසවක් පේන්ට තියනද ගොලන්ටගෙන ඒ නම්පුතේ මට කියන්නවෑ මොකද සමහර පන්තිකාමරල උල්ලෝස තියෙනවා සමහර පන්තිකාමරො නෑ නමුත් සාමාන්‍යෙන්න්නම් සාමාන්‍යෙන්නම් පුතේ කෙරනදේ තමයි තීචලා වෙලාව කියනවා තව පෑකාලක් තියෙනවා කියලා එහෙම කියනවා. ගණකරාමේ අඳන බෝල පාට කරන්න පාට පැන්සලෙන්ද කියලා එපාපතිේ ඔයාගේ පැන්සලෙන්ම පාට කරන්න පාට පැන්සෙන් පාට කරපු හාම හදිසිය වැරද්දක් ුණොත් මකන්න විදිහක් නෑ නැපපුතේ අමිලසර් කිව්වා කියනවා කටු වැඩ කොල ගොඩක් දෙනවා කියලා. ඒකර එහනම් අමිලසගෙන් අහනුවපුතේ අහගන්ඩ සාමාන්‍යයෙන් කටවැඩ කොළ මහ ගොඩක් දෙන්න ඇපුතේ සීමිත ප්‍රමාණයක් තියෙන්න්නේ ඉතින්. දයි ඔබ ඉල්ලන්න අවශ්‍යනං ඉල්ලන්න හරි ෝසදී මොකක්ද පුතාට තියෙන ප්‍රශ්න විදිහට සෑ උත්තරේර යනකොට සිත්තිරි උඩදලියන්න ඕනේ නැතැන් එෙහි ගෑවිලාදරිය නැපුතේකඒ තරම්මලොකොට හිතන්නපා ඒක සිංහලිය අධිපුතේ තරම් ලොකෝටල්ලියන්නපා තිත්තර උඩලියන් එක ගැටලුවක් නෑපුතේ ත් මත ලියන්න නමුත් පොසඳ මේ මෙහෙමද දෙයක්තිී නමයිපුතතා අහගන්නඩ කොකොමල්ලා පුතේ ම මේ කියන්න ඔබට වැදගත්ම කරණා. පොසද එක අවරුද්ධකයනවා ශිත්ෂත්යට මට මතක හැටියට අ toම් බෝස් ටොපිස් කියල කෑල්ලක් කොමට ලියන්ඩ තිබුණි පෝස් ටොපිස් කියලා ලියද්ද පුතේ කොටු ඇතුළ තිබුණා සි පෝස්ට කියන්න සිම්පල්පී. ඒක තිත්තිරේලියක් දිනං ඒ ගොල්ලො බැලුවා සිම්පල් පී අකුරම හරියට රූරෙන් යටට දාලාර පී අකුර කෑල්ල ලිව්වද කියලා. නැත්නල් අකුණු දුන්නේ නෑ. එනිසා ඒ වගේ තැන්පුතේ ඒ පිටපත්කිරීින් ඉන්දේශි වගේවා හරියටම කරන්න සිංහල නම්පුතේ උබෝ යහන ප්‍රශ්නය හෙම ලොකුට අදාල නෑ ඔබ ලියන එක හරියට දිියන්න. ඇැදිුව ඒටිගතමා තියෙන්නේ. හරි අඳුරු කරන්න තිබ්බොත් අහනෝ එක්කෙන පාට කරනවාද ඉරිගහනවද කියලා ප්‍රශ්නයක් නෑපුතේ ඒක සුදුසු විදිියකින් අන්ඳුරු කලලා තියන කිසි ප්‍රශ්නයන්නේෑ ඔන්න තව ප්‍රශ්නයක් කකාන දැනශිචත්තවේ බාගට වෙලාවකෝොම කියලා. සාමාන්‍යපුතේ වෙනසක් වෙන්න පළවෙනි පේපරකට පැයක් දෙයි දෙවැනි පේපරකට පැයකයි මිනිත්තු පාලුවත් දෙේ. ඔවු තරදිනිම කක්ද. සෑ මංීය ප්‍රශ්නපත් කර ඇත් කර එක ප්‍රශ්නයක්තිබස එක් තරෑ වර්ෂයයක සඳුදා අංගහරුවාදා බදාාදා බ්‍රහස්පතින් දාාදා සිල්කුරාදා දවස් පනස් දැග බැගන්න ඇත මේ අනුව එම වර්ෂය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එහෙම වර්ෂයක් පනස් දෙක ගානය තියෙන කිවේ. ඔවසල් ඒ සතති දවස් මමන සදුුදා අංගහරුවාද බදාන්න බ්‍රහස්පතින්ග සිකුරාදා. ඔව ස එක තියෙන සාමාන්‍යවර්ෂයගේ අධිකවර්ෂයකි නික්ෂිදව කියන්න හැක කියලා. සාමාන්‍ය මෙහෙමයි කති. ඔතන තරදිනී සම්මතය තමයි අපේ පුතාලට බලන්න පුළුවන් අධික අවුරුද්දක මයි පුතාලා අත්පල්්‍ය හදාන්නකු අධික අවුරුද්ධ අධික අවුරුද්ධක අවුරුද්ධ පටන්ගන්න දවසෙන් පනස් තුනයි. ඔක්කොම දවස්වලින් පනස් දෙකයි. අධිකවුරුද්දකරි සාමාන්‍ය අවුරුද්දක සාමාන්‍යවරුද්ක පටන්ගන්න දවසින් පනස්තුනයි අනිත්්‍යවින් පනත් දෙකයි. අධිකවුරුද්ධක පටන්ගන්න දවසනවෙ දෙවැනි දවසනී පනස්තුනයි අනිත් ඔක්කොම පනත් දෙකයි. එනිසා ඔයාවය කියප එක අධිකවුරුද්දක්. හරි. හයිපත දැඟරාට පුතාලට කිව්වා මට ආයතනවලටවන්න කියලා පුතාලව මට මුණගහෙන්න්න ප්‍රශ්නොට උත්තර දෙන්න. නමුත් පුතේ ඒගොලන්ට ප්‍රායෝගික ගැටලු තියෙන නිසා ඒගොල්ලො කිව්වා ඒ පහුගෙටිකේ කරේ ඇයි කියලා මම අනිවාරය මවධන්නේය කරාපුති බන සෞදඉඳලා රාත්‍රියයට පුතාලට පෑපෑ දෙන්න. විභාගේ එනකම වගේ පැෑපෑ දෙන්න පුළුවන් පුතාලට එතකොට පුතේ ප්‍රශ්න ොඩකට උත්තර හන්න එනිසාත් දැම්පුතේ ම සැලසුම් කරගෙනපු එකට මම යන්න නැතැ වෙලා මදිනානි රාශ් ඔයායට ඉතරත් දෙන්න. ඔන්න කවදාන සේයා කාත්තෙක් කතාගන්න බැරිත කවරුත්තෙක් දහ බලන්ඩ බවිරද කියලා. මොකට ෙන යන්න. ඔව ආන්න විරශ්දදස් දොලහැ සාත්තලි ප්‍රශ්නට ඕපයක්දී ලද හි රූපයක්දීල මුලුරූපය පරිමිතිය. අඳුරු පරඇති කොට සෑ පරිමිතිය වන් කියේගුණන ඇ්ද කියලා හනවා ඕනි නිරාස් ඒක වැඩිය ගනගන්න එපා දැන් පරිමිතිය නෑන ඔන්න මට ප්‍රශ්න තක පුතේ ලං කරන්න ඔන්නහ. ඕක තිබුණ පුතේ ප්‍රශ්නය තිබුණේ ට මතක තරුවත් තිබුණ තරුවේ එක තුඩක තිබන පුතේ ්‍රිකෝනයක් පාට කරලා. ඒකති හොඳම දේපුතේ ඔබ කරන්න ඔය කියන ප්‍රශ්නය ඒ එක කෑල්ලක දිග. රාශම තිරෙට අරම් පෙන්න්න පුළුවන් ඒක කෑල්ලක දිග එකයි කියලාගත්තො ්‍රිකෝන වටේ දිග තුනයි ලොකු තරුව වටේ දික දොලහක්කයි දොළහට තුනේම හතරයි මංහිතන්නේ නිරාශිතනයෝක හයගුණයක් වුණේ නැත්තැයි කියලාවෙන්නඩ හන් නැත්තේ ඔට පස්්න එකක ෙන්න්නඩට නේද නිරස්ස හ ඔවේ හොඳ මදේගේ අ්දාල බලන්න තොරපුතාටයි හතර කියලා දෙෙරවාද හරි ත්තිේ ලියනකොට ඉඩ මදින යටටල්ලිවට කමක් නැද ගරහන්න ප්‍රශ්නන්නෑැපතිේ එම දියන්න. හරි දැම්පුතිහෙනම් මම ආපුෘිකට යන්නගේ කටුවඩ කොලේ ප්‍රශ්නංග ලියන්න නොද කියලා එපා ඔන්නේ. ඉන්දී සිදමලියදදි විරාමලකුණ දාන්නෝ නද කියලා ඒකනම් පුතේ අදටම සල කළ බැලුවේ නෑ ඉතින් දානුවනම් කවක් නෑ හොඳයි? බලනොකොට මේ ේ ඕගොල්ලන ප්‍ර්න පත්තර ඇ නැම්බනුට ඕගොල් ොඳරට ප්‍රශන පත්තර ඇති ඇති දැම්ප ටකිින්ු හරි පුතේ මේක චුත්්තක් මට මතක් කරන්න වන සිතු බයි මේක චුත්්ම මතක් කරන්නුන මේ බලන්නකු උතාලට වැැකි රචනාව ගෙනමවාම් පොඩ්ඩක් කියන්න ඕන ොක දන්නාද අපිම මේ ඒ පන්නන්නේ වැඩි ලකුණු තැවලටන. අපි පන්නන්නේ මේ ගොඩක්කය අතරල දාලා තියෙනෙවට. ගොඩක්කයි මේ රචනා අතැල්ල දාල න්නවනේ ඉදි ලකුණු හයක් මේ. අපි ඒවට පන්නන්නේ ගතේ මේ බලන්නකු ලකුණු හයයි. තිර පේනවානේද ලකුණු හයයි. පනි ප්‍රශ්නකට ලැබෙන වැදිම ලකුණු ගාන. රචනාවට හම්බෙන්නේ තනි ප්‍රශ්නයකට හම්බෙන වැඩිම ලපුුණු ගාන රචනාවට හම්බෙන්නේ ඔයාටම කෝකටත් පෙන්න්නන්නන් අපිට කියන්න බැපතේ ම අවුද්ධ රචනා මාතෘකා මක් පේද කියලා නේද ශලෝමී. අපි පහුගේිය මාතෘකා ටිකක් කරම් බලමුකපුතේ මෙන්න ගොඩෝ කිස්සර පනිවිට වුව මාරුක්‍රම ගැන ලියන්ඩවා. මේ මාතෘ හරි ිවෘතයිපතිය මේක කියලනෑ අතීත ක්‍රමද වර්තමාන ක්‍රමද මොකද කියලා පුතාලට නිදහසේ ලිව්ව හැකි පනිවිඩ හෝුවමාරු ක්‍රම ගැන ඉති ියනවා පණවිඩ හොමාරු කිරීමට පැරණි කාලේ විවිධ ක්‍රම භාවිත විය වර්තමාන පණඩ හොමාරු කම තා වේගවත් වී ඇත නැත ඉතා දියුණු වී ඇත වගේ ගලපන ලියන්න. අනු හයේ බලන්නකපතේ මාතෘකාව මම කූඩුවක ඇති දැඩිවන ගිරවෙෙක් වෙමි. මාතෘකාව තමයි මම කූඩුවක ඇති දැඩිවෙන ගිරවෙෙක් කියලා. එතකොට ලියන්නේ ඔයා කූඩුවක ඇති දැඩිවෙන ගිරවෙක්. ඉතිං පුතේ හිතට දැනෙන දුක ගැන නිදහස ඔයා ගෙන ඉගිල්ලිලායාන්නඔවන ඔය කාරණ ලියන්නේ. අනුව හතේ ලස්සන මාතෘකාවක් මට ගුවයියානෙක නැගල ලංකාවට ඉහලාස පියාම් වන්න හම්බුණු. පියාමලනයා පියාබන්ඩ හම්බුණොත් ඉතිං එවිට මට විශාල සතුටක් දැනෙනු ඇත මම එම අවස්ථාව කිසිසේත් මග නොහරන්නෙමි ගවයියානයේ සිට මම ශ්‍රී ලංකාව අසිරිය නරබන්නේෙමි නරඹීමට සිතා සිටින්නේෙමි අනාගතෙන් ලියන්න. අනු අටේ ස්කෝලෙල්ලා ේ එෙනකොට මහා වැස්සකට මාවහුුණ අනික මාතෘකාව දිහැ බලති තේරණවා අලියන්න ඕන කාලෙමයි අසුඋනු මා අහුවලයිවරයි එන අතීතේ මාවත මිච්චයටි පොත්්බෑගක බේරගන්න මන් වහන්සේ ච්චෑැටි අකුණු ගහනකොට මට බයිහිතතිච්චෑටි මංගහක්කෙට දුවන් කියියපු හැටි එඒ අත් දැකින්. අනෝ නවේ මේ මම සිංහරාජ්‍යයක්වවෙමින් න්න පුතේ මේ මාත්තු කාට ළමේ කියපු ආකයක් කියන්නද ළමේ ලියේනාමිචෙලි මේකට කැලේ සත්තු මට විශාල ගෞරවයක් දක්වති අනේ සිංහට දාන ගෞරවේ මොකද පුතේ සතු උඩ පැන ලනි පැතැහැලන දුවන්නන්නේ හත්තු දැක්කහම් බයිවෙලා මොන ගෞරවයක්ද. එහෙම ලියන්න නෑ මේ සිංහරාජය කෙනවේ රජ කෙනෙක් නෙම ලොකු සිංහයෙක් ඉතින් ලොකු සිංහෙක් මාත්ෘකා තේරුම් ගණ්ඩෝන. මේ බලන්න දෙදැහ මාතෘකාව හරිම ලස්වනයි. උස් කඳුමුදුනකට නැග සිටින මා මට මතක්්‍යෙනනපුතේ ඒ අවරුද්දෙ ළමිය ලියපු වාක්‍යයක් මොකද දන්න අද. වෙන කාටත්වඩා මා උසබව මට සිතෙයි ලසන වාක්‍යයක්. වෙන කාටත්වඩා මා උසබව මට සිතෙයි. හරිම ලසනවා. මේක නැග සිටින මානවර්තමානින් මේ පුතේ දෙදස් එකේ අපේනි වහනට අමුත් එක් ඇවිත් ඔන්න ඔයාල ලියනව අමුත්තා හැටියට මේ එහාගෙදර නැන්ද එහා ගෙර නැන්ද පුතේ කොහෙද අමුත් එක් වෙන්නේ මං අර එදත්කිවේ දැම් පාරදි ට හිටනක පාරදි මට හම්බෙනවා අප චනිතව චනිිත එකනායකව එතකොට ට ෙනිතවා මුත්තෙකුත් නෙේ චෙසත මහාවාමුත්ෙකුත් නෙමි. ඇයි අපි දැ කොච්චර කල් මෙතන මුණ ගැෙනවාද. එනිසා අමුත් එෙක් කියනපතේ ඊටලින් කවදා දැක් නතිගෙනෙ එදන්ගේෙ දෙෙට්ාපුවා අමුත්තා වැස්සට ගොඩ වෙච්ච බලු පැටිය වැඩ පුුවන් තාත්තවඋ පන්දිනයට ෙනාපු පූස් පැටිය වඩ පුුවන් අම්ම ස්පිරිතායෙන්ගෙනාපු මල්ලි වඩ පුළුවන්. දෙදස් දෙකේ ජලය සම්පත ජලය සම්පතකි කියන්න පුතේ වතුරේ තියෙන වාසි. ජලය සම්පතක් වෙන්නේ ඇයි ඒකාරණා ලියන්නුව. එතනින් පස්සේ පුතේ දීලා තිබුණේ පොඩි කතාවක් සම්පූර්ණ කරන්න. අවුරුදු ගානක් රූපත්තු දව් කරගන්න දුන්නා. දෙදස් දොලෙහැ ඉඳලා තමයි වාක්‍ය තුනක් ලියන්නදින්නේ ඉසරවාක්‍යෙ හයක් ඔයාලා හොඳයින යන ඇ ඇමිණු යාලා හොඳයිදැන් ඉස්තරයට වාක්‍යහායක් න්තුම ඔයාර තයර තු නහලියන්න මේ අපේ පාසල ඉතා සුන්දරය එන ලියන්නේ අපේ පාසලේ සුන්දර බව නේදමීනු අපේ පාසලේ ඔව්මනු සෑමබොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කරපු පේපල් එකකස තිබ්බා බිරාම ලක්කුණු යෝදන්නෑ මගේ පුත්තාගේ අත්තේ ඇගිලි කයද කියලා. ස ප්‍රශ්නාර්ත ලකුණයි ඉපරලොඩුකුමයි දැම්මා මොකදඒක පෙළපොතේ තියෙන නිසා. නැමුත්යේ පිතුරු පත්‍ර තියෙන්නේ ප්‍රශ්නාත ලක්ුණ විත්තරයිමකක්දසයක හරික. හරි වැඩේ මීනු ඉතින් අනේ මන්දා. මීනු පෙළපොතේ තියෙන නිසා යුගල ුඩුකම දැම්ම. එතකොට මීනු හරි. ප්‍ර්නාතය දැම් කිසි ගැටලුවක් නෑ වි ාගට පෙල පොතේකක් දුන්නොත් පුතේ ඔබ යුගලොෞඩ්ඩු කොමමා දැම්මොත් හ මොක දේතුව පොතේ එහම තියෙන්නේ අට මතකයි දැ ඔයා හෙම කිව්වෙත් පොතේම තිබුණන කියලා එනිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතේ ඕක පොතෙන් නැතුව මෙහෙම ගත්තන දැ ඔයදින මෙන්න මේකර විරාමලකරු දන්න මොකක්ද මීනුවයා විරාමලකුණු හරියට දානවද. විලාමලපුරු දඩ දෙවා එතකට මීනු ඕකර ලියන්නේ ප්‍රස්් නාර්ථලක් නේද එදරට මීනු ඕකට ඔයා යුගල උඩුම දන්නන දාණ්ඩ වනද නෑ එනිසා සාමාන්‍ය කතාව තමයි මීනු කියපු කෙනා නැත්තං අවශ්‍ය නැහැ තෙරුණාද අවශ්‍ය නෑ මේබ ලන්ඩකෝ ස්‍රී ලංකා ජාතික දජයේ ගැනලිය අන්ඩ දුන්න ම ලස්සන්නනු ලියාන්න පුලුවන් යපත් මිලි කුතුල තිබේද හොඳ පපුරුදුලියාන් තිබුණ ඇසදමි සිතුසා ඔන්න සිනාචට නිදිමත මන්ද. දෙදස් දාතර එනවා මගේ ආදනය ගුරුත්තුමමාහ ගුරත්ම අර පුතෙක් ැවම මේක වෙන්ඩ ඇතිමි මේක ද කැමතිනෙනෙකට ගුරුත්තුමා තෝරගන්න පුලන් කැති කරු ගුරම තරග ඔන්න අසිරි මත් අහස්ස එදි මේකද ලියාන්න පුතේ අහසේ ලස්සන මේ ආසන මාත්‍ර කපෙන් අනේ දෙදස් දාසේ පාසල් නිමාඩුව මාගත කළ අයිුරු. ඔන්න මෙතැනදි පුතේ පුංචි ප්‍රශ්ණනයක් කනවා. ආගණඩකෝ ඔයාල මගින් අහනවා දුලන මගෙන් අහනෝ ඔයාලා ස මේ වගේ මාත්ෘකාවත් දුන්නහම මාත්ෘකාව ලියන්ඩෝනද කියලා අහනවා. නෙද දුලනින්. දුල නිතන මේ මාතතුකායල් ලිය අදි පලුනි වාකට මාතතුකා ියන්ඩෝනද නැද. ඕන කියල ඔයා කියනවා. හොයි. පුුතේ ඇත්තරම දෙදස් දාසය අවුරුද්දේ මාතෘකාව ලියවිලා තිබුුණනැත්තන් එකවාක හෝ ඇදවමි එකවා තිබුුණනඇත්ත ලක්පු දුන්නේ නෑපති. එගොල බැලුව එකවාකෙක හෝ ලියවෙලා තියෙන් ඕන කියලා. එනිසා මං යෝජනාවත් දාන්නම් සිහත් ඔගොල ලිය අද්දි මාතෘකාව කොඩ්ඩක් ගාවලය අන්න්න. ක කවරු ැරුව ප්‍ර්නයන් ෑන. දෙදස් දහතේ මාතෘකාව උදෑසනක් සිදීය. දෙදස් දහටේ මේ බලන්ඩපුතේ මේ මාතෘකාව මීට කලින් ආප්‍රරිකා. ඇබයි පඩා වෙනස් කළම ජපානය පැවති ජාත්‍යන්තර චිත්‍ර තරගයකින්. ඔබට පළමුවැනි ස්ථානය හිමීවී ඇත. ඔබටන එක තියන කුමුදුට කියල. එම අවස්ථාට සහභාගි වෙන්න, කමුදුට ජපානට යන් අවස්ථාව කුදාවෙලා ඔබ කුමු දුඩන් ඒ ොහතේ ඔබට ඇතිවවෙච සිතුවිලි මේක පුේ එකළමයෙක් දිුව මෙන්න මෙහෙම එකළමයෙක් ලීරති වනා එක වාක්‍ය ලිය ලතිගුණේ කුමුදුට එවැනි හැකියවන්න ති බව මම හොඳින්ම දනමින් මේ ළමේ ලීප වාකයා ට වැනි හ කියවන්න තිබ ම ොඳිමලද යනේ මන්දකර ලක්ු හොමද ගන්න කියලේද පුතේ අපි එවනෙමේ අපිලියන්ඩෝනේ ඔබ කොමුදුනං අනේ මටඇ හැබැයි පුතේ මේකෙලින්න සිතුවිලි සිතුවිලි කිව්වාම හිතන දේවල් ජපානේ මට මෙැවිී පෙනෙන්න්නට වී ඔන්න හිතිච්ච දෙයක් ජපානෙත් සිටින මගේ මාමාවද මේ ගමනේ දමුණ ගැසී හැකි බව මට සිහි පත්තිිය. ට චිත්‍ර විශේ ගැන්නු ගුරතුමියය මගේ හිතේ මැවී පිෙනුණ ඔබට ඇතිවෙච්ච සිතුවිලි ලියන්ගෝනි. යාලුව කළ උදව මට මතකයි. මේ දෙදස් දහනාවේ. දෙදාසිිත්ව කොරෝ අනිවාඩුව මා ගත කලා අරුවම දුන්නා. ඉතින්පුතේ වැකිරචනාවදී ලකුණු දෙකගානය හම්බෙනවා මේවා ඔගොල දන්නවා අබුරුවට මෙ ම පෙන්ට පෙන්න ඉදෝනෙ නෑ ? මෙින මේකා බලන්නකු හ? මාතෘකාවයට සඳහාන් කොටස් නැවත ලිවීම හෝ එක ම අදහස නැවත නැවත ලියන් එපා.තමාරු මාතෘකාය තියන දේමකු තේ දියනවානේ ඒම ලියන්් එපා ඒකයි මේ කියන්න.හරි දැන් මට මෙන්න මේකර ලකුණු කියී අද දෙන්න පුළුවන් කියර කියන්න එචත්සරයි මගේ ආධනය ගුරුතුී. ඔයා හිතන්නේ මේ රචනාට ලකුණු කියා දෙන්න පුළුවන්ද සා ඔයා කියන්න පුතේ ලකුණු කියා දෙන්න පුුවන්න රචනාවට ලකුණු කියද ඇයි මයිකෙ ගොන් කර ගන බේන්න ඔවු ලකුණ කියා කම්බේ දොයා හිතන්නේ පුතේ මේකට ලකුණු දෙනකොට බිදුු අයි කියල කියන්නඔයා හරි බලමු පුතේ මෙහෙමයි පලවෙනි වාක ඒල බලනවා දැගන්න ටීචලා මේක බලදි බලනවා මාතෘකාට අදාලද මගේ ආධනීය ගෘතිමේ ඔවුගෘතිමේ ගැන තයි නේම කරතින අදාලයි. ඉලට බලනවා මේ වා්‍යේ වචන ගාන හරිද හරින මේ වචන පහට වඩා වැඩියෙන් තියෙනවා හරි පහකෝයිට වඩා වැඩි. ඊලට බලනවා උක්තාක්ක්‍යතය හරිද මේ ඇය අයියෝ ඇය නම් පුතේ පැමිණෙති නමේ උක්තාක්‍යත වැරදිච්ච ගමන් ලකුණු බිින්ඳුවයි. දකන්නේ දැන් දෙවනි මාකරයවා මාතෘකාට ගැලපෙනවා වචනගාන හරි උක්තාක්‍යාතයේ ගුරතුමය දෙනීය හරි ඔය දෙන්නීයකිව දේකිවත් තමන්නේ හැබැයි පුතේ ඔයාට පේනවාද මේ හොදින් හද හොඳින් නෙමේ වචන හොඳින්. ඔන්න ලකුණක් අඩියන. දැන් ලකුණු දෙකත් දෙෙන්ඩ තියෙන තැන මේ අක්්ෂර දෝෂ නිසා එක ලකුණයි වැරදිලාවත් මේලනය පුතේ තවකුරක්ව හැරිවැලදවන එක ලකුුණා පත්නෑ මගේ ආදනය ගෘතුමීතා පිළිවෙලට වැඩ කරන්නේ කරන්නේ යනෙ මේ පුතේ ගුරුතුමිය නංකරන්න නීය ඒකටත් ලකුණු බින්දුවයි දැඹබලන් ලකුණු කියද කියන ලකුණු එකයි. එනිසා පුතේ හරියට ලියන්නේ. ලියන දේ නැවත බලට වෙක්ෂ රචනා විශේෂය එකමවේදන් අනුගමනය කරට හොදයිකතේ දැන්හනම් අපි ස්කීයට දිවර වෙන කියලා හනාපුතේ අපි අටයි පහ වෙනකොට පන්තිවරයි මට ව කරුණු කාරණ කීපයක් ඔබට මතක් කරතිෙන ච්චරයිය හරි දැමි බලන්න වු හරි මට පුතාලත් එක්ක දැම්ම මේ මේ අ මේ ගනන් ගැටලු දෙකත් තුනක් විතර ලෙහාගන්න. ඒකෙත් පුතේ මම මේ ඔබට පෙන්නනවා මෙවන ලේසිී ඔබට මං නිසා ඔබ අවශ්‍යතන කරගෙන යන්නම් මෙව පුළුවන් හදන්න මෙ මෙතැරීමන් අතර වෙන්න මෙන්න මේකට උත්තරයක් අරගණ්ඩ බලන්න විජහත මේ ප්‍රශ්න ලියන් එපා මට උත්තරයක් වෙල දෙන්න Apple අම්බ ටුපියල් පණහයි දොඩං apple හැත්තයවයි අම්බ දොඩම් හැටයි එක්ෙක් පලතුරේ මිල වෙන වෙන මහදන්න තියෙනවා මේ පුතේ විභාගෙනයට එන ජාතිය පොඩ්ඩක්රයි කරන්න මොම හැමෝම? දගෙන කොල කෑල්ග දන්න? ගැන උත්තරයක් ආවද ඔවස ඔව දැම්පුතේ මෙතන මට හරිශ්නය මේ ට නම් අනිමන්ද මට මේ හදා ගන තේරෙන්නේ හමකොද මම් ලාගන මේ වගේ ගානක එක කොටුවගේ එකම ජාතතිය දෙකත්වය නොද කියලා එහෙම දෙයක් මට පේනන්නේ නිසා ම මෙතනින් හැර යන්න කොද කරන්න ක පනායි ඇත්තයි එකතු කොරාම පොඩ පොඩක් කොඩක් ඔයා කියන්නේ මේකේ මෙන්න මේ කොටුවයි මේ කොටුවයි න පලතුරු ගන්්ඩ කියලා ඒ ගන්න කෙනාට අපි එක ලඟල යාගම එකම ජාතියවා ඇපල් කීයක්හම්බේද අම්බීයද දොඩම්ීයද පල්ලිීයක්ියදම් වෙේද එහ නම්පුතේ ඇල් දෙකයි අම්පේයි දොඩගෙඩියයි එකසය විස්සයි දැ? ඉතා දන්නවාද මෙතන අඹයි දොඩන් ගෙඩියයි කියීයද අන්න මේ දෙන්න හැටයි ඇයි මේ මෙතන දී ලතියනවාමි එදෙන හැටයි දැන් ඇපල් දෙක හොයන්න මොකද කරන්නේ ආසෑ මේ එක සේ විස්සේ රුපියල් හැටක් කඩු කරනවා එතකට ඩෝ ඇපල් දෙකක් හැටයි එකක් කියීයදරුපියල් දයි එතන ගහා හැමේකම මෙතන හොයා ගන්න බැයිද පුළුවන්ද? නපු හරි දැම්පුතලට ම තව පුචි තැන් මක්ක නො මේ එකන එක වෙන විශෂය කොඩක් පුතේ රන් කපා කරන්න අහ ගන්නපුතේ වටින ඔබට සංඥක යදීම. මේ මමේ කියපුවා බින්දු අයින් කරන්න වචනක අනිවාරයම පසු අකුුණට සංඥකමේ ගංගා ගඟ නියන් නියග අංග අග බින්දු අයින් කරන්න පසුවකුට සං්ඥකේ. අනිත් එක හල්නයන් අයින් කරඩ පසුවකුරට තං්ඥකේ මේහන්ද කඳු කෙන්ද කෙන්දිී හැන්ද හැන්දිී හල්නයන්න අයින් කරන්න පුතේ අනිවාර්යම පසුවකපුරට පං්ඥකේ. මූර්ධ ජහල්නායන් අයින් කරන්න පසුවකුරට තං්ඥගේ මේ. අු දන්ඩ දඩු පන්ඩිත පඩි මෙන්න මෙව්වා ඔලි වෙතියා ගන්න පුතේ මේ සුවිශේෂජවත්තා ඇ මේ විරපුතේ මම තොරතුරු ගොඩක් ගෙනවා තව වචන අදහස් දෙකක් කියලා මඟිවර කරන තේ මේ ඔබ පටලගන්න තැන් උබේජීවී මන්දැක්ක මේළඟති උබේජීවී ලියනෙකු හම කොකාවත් ලියරැතිබුණ උබ ජීවී කිය. යි කියලා පොම දියයි ගොඩේ දෙදෙමින් වලු නේ නෑපතයි උබේ ජීවි කියන්නේ තමන්ග ජීවන චත්‍රය එක අවස්ථාවක් වතුරේ ඇතුළෙ ඉන්න බයිවෙන්ඩපා මේ වචනට ඇට සැකිල්ලක් තියෙන සත්තු. මේ බලන් ඔන්න බලන්න පුතේ මේ ගෙම්බුවන්ගේ ජීවන චත්්‍රේ එයා දාන්නේ වතුර දානෙ බිත්තර චූටිකාලයයාගේ පැටවුමේ ඉස්ගෙඩි කියලා කියන්නේ ඒෙත් ලස්සනකුතේ මේ කකුල් දෙකක් කෙනවා දෙකක් එෙනවා ම නැට්ට කඩෙනවා ගොඩට පයිනවා. මෙන්න මේ රටාවෙ තියෙනයි උපේජීවින් කියන්නේ. කවද ගෙම්බෝ මැඩියෝ සලමන්දරා සහ නෝටට දැ උතල ගෙම්බෝ මැඩියෝ දන්නවානේ දැම් මැඩියගත්තාම ටිකත් එත සහිත හමක් තියෙන ජලාස්තිතව වැඩිපුර ගැවසෙන ටිකත් දිග පින්ම්මක් පයිනය කෙනෙ. සලමන්දරා ගත්ත හම පිටරට ඉන්නේ උබේජීවිය නෝට්ට මෙටකිෙන පනුගෙම්බ කියලා මේ ඉන්න තවත් උබේජීවිය මේ පුතේ බලන්නක සලමන්දරා කියනෙක් කෙනා දෙකලා නැත්තම් මේ උබේජීවිය ඒ සලමන්දරාලයම බිත්තර දාන්නේ වතුරට ආසන්න තකට චූටිකාලය පැටවඉන්න වතුරේ පස්සෙ ගොඩට එනවා අන්තිමයක උරගයෝ පටලගන්නේපා. උරගෝ කියන්නේ ගමන් කරද්දි බඩ බිමගෑවෙන කට්ටිය. හැබැයි ඇටසකිල්ලක් තියෙන් ඕනා නැත්තං ඔයාලා ගැඩවිලාටත් උරගේ කියයි ගැඩවිලාට ඇටසැකිල්ලන්නන්නේ අවරගෙක් නෙමේ. හැබැයි සමර උරගන්ට කෙටිපාද හතරක් තියෙනවා සමහරුන්ට පාද ඇත්තෙම නැ මෙවන් දැ නයා කියන්න පපති උරගේෙ පද නැති හැබැයි ඉබ්දා පූන කැස් බෑව කෙටි පාද හතරත් තියෙන උරගයෝ. ඒ නිසාපුතේ තේරුම් බේරුම් කර ගැනම් ගන්න මෙ හොඳට තේරුම් බේරුම් කරගඩ ඉතිපුතේ අපි අද දවසේ බලාපොරොත්තුනේ ඔබට මට කියන්න ඕමනාම තිබුණුදේ නැවත හිතන්ඩ අපි පේපර කරනගොටපුතේ අද ඉඳලා ගේ ප්‍රශ්න පත්තරටික් අරගෙන බලන්න වැරදිච්ච අඩුපාඩු බලන්න පුතාලා හෙත ඉදලියන පේපසොල පුතාගේීළඟ පේපරක ඉක්මනීමම ලැබවෝපන අතට. ඒලියන පේපරොල පුතේ වැඩිපුර පන්නන්ඩ වැරදිනෙ වට වැරදිි මැදි කරගන්න ඉන්දීශි වචන ටිකල් සුවර් කරගන්න දෙමල වචන ටික සූදානම් පිට ඉන්න හොදට වැකි රචනාව අපි කියපු කරුණුකාරණත්යක ලියන්ඩ නවත බරන්න. ප්‍රශ්න පත්තරේ එකක්ේ ඒන්ඳලා හතලියටම ගිල්ල තියාගෙන අන්න පුතේලියලවරලා එතකට ප්‍රශ්න මගරෙන්න්නේ අවදාව. පේපරකේ එක ද හතලට ඇංගිල තියාගෙන යන රුද්ධ තියාගන්ඩ දෙවැනි පේපරකක් ේම ප්‍ර්නකක් වන්ඩම ඇගිල තියාගෙන යන්න තෝට ප්‍රශ්න ම ගරන්නේ නෑ. විභාගටලියන්න බලාපොරත්වයෙන පෑන් පැන්සල් දැන්තියා පාවිච්චි කරන්න ගන්න කිය පනවිට අපිඉස්මතු කරා. ඉතින්පතිහනන් අපි ළඟ දවසේ. විශේෂ ප්‍රශ්න පතරලින් මුණග හෙන ගතාව දෙකයි ෝ නයි අපිට කතා කරන්න නවස්තාව තියනෙ තුන් අපගේ තම අපිට කතා කරන්න නවස්තාව තියෙන්නේ අපි හෙමනම් ඊනඟ දවසේ හම්බ උතල හැමෝටම නැවතවතාවක් ජය ්‍රහිබසරක්කේවා දෙදාවසිසිිය කිසි දෙක ජයග්‍රහි වසරක් ඒවා කියලා ප්‍රර්ත්ථනා කරන්න හැමෝටම සෙදර